ධර්මශ්‍රවණය කරන්න සූදානම් වෙන කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සැදී පැහැදී සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් ඊටාම පුංචි කොටසක් නමුත් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන ධර්ම අවවාද අනුශාසන තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් ධර්මානුකූලව නිවැරදි කරගත්ත මෙලව ජීවිතයක් තුළින් නිවන් දකින්නතුරු සුගතිගාමී ආත්ම භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධීන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊටාම ඉක්මන් භවයක ඊටාමත්ම කෙටි කාලයකින් උතුම් චතුරාරි සත්‍ය ධර්මයේ අවබෝධ කරගෙන මේ සංසාරින් එතර වීමේ බලාපොරොත්තු ඇතුව ධර්ම දේශනාව සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. මාතෘකා ගාථා රත්නයක් හැටියට මං යොදා ගන්න කල්පනා කළේ ලෞතුරා බුදුරජාණන් වහන්සේලාගේ අසීමාන්තික ගුණය දේශනා කරලා කවදාවත් නිමා කරන්න බැරි බව කියවෙන උතුම් ගාථා රත්නයක්. බුද්ධෝපි බුද්දස්ස භනෙය්‍ය වන්නං කප්පම්පි චේ අඤ්ඤ මභා සමානු කීයේත කප්පෝ චිර දීඝ මන්තරේ වන්නෝන කීයේත තථාගතස්ස. පින්නතුනි මේ ගාථා රත්නේ තේරුමත් බොහොම කෙටියෙන් මතක් කළොත් බුද්ධෝපි බුද්දස්ස භනෙය්‍ය වන්නං ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමකගේ උතුම් ගුණස්කන්ධය සාමාන්‍ය කෙනෙක් කෙසේ දේශනා කරන්නද? තවත් ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක්ම මහා කල්පයක් මුළුල්ලේ දේශනා කරන්න පටන් ගත්තොත් ඒ මහා කල්පේ නිමා වෙනවා. නමුත් දේශනා කරන්න තවත් බුදුගුණ ඉතුරු වෙනවා කියලා සඳහන් කරනවා. නිමක් නැති අසීමාන්තික බුද්ධ ගුණය. අපි සිද්ධ කරන මේ පින්කම් පිළිබඳව හිතේ සතුට උපදව ගන්න ලෞතුරා සම්මා සම්බුද්ධ ශාසනය පිළිබඳව කරුණු ටිකක් දැනගන්න, ඒ තුළින් චිත්ත ප්‍රසාදය උපදවා ගන්න, ඒ උතුම් මහා කුසල කර්මයෙන් මේ සංසාරයෙන් එතර වෙන තුරුම කවර කවම දාකවත් සාපිපාසාදී දුකකටපත් නොවෙන්න, සතරපායාදී දුර්ගතියකට භාජනය නොවෙන්න, මනුස්ස සත්වයන්ගෙන් එළඹෙන විපතකට මූණ නොපාන්න, වසවිස ශරීරගත නොවෙන්න, අනුන්නපුරු දෝෂවලට ගොදුරු නොවෙන්න, විස සහිත කණු කටු උල්මුල් ආදීන් මේ සංසාරයෙන් එතර වෙන තුරුම කවදාවත් කරදරයකට භාජනය නොවෙන්න, කඩු කිනිසි තුවක්කු මේ ආදී භයානක ආයුධ වලින් කවදාවත් හෙරිහැර නොවෙන්න, ජලයේ වසන්නා වූද ගොඩබිම වසන්නා වූද ලොකු කුඩා කිසිම සත්වයෙකුගෙන් නිවන් දකින්න තුරු අතුරු ආන්තරාවක් නොවෙන්න,
නිවන් දක්නා ජාති දක්වා. අබුද්ධෝත්පාද කාලවල ඉපදින හැම භවයකම නිර්මල තිසරණේ වැටහෙන්න සත්පුරුෂයන් ඇසුරු කරන්න, සත්පුරුෂයන්ගේ අවවාද අනුශාසනා ලබන්න, ඒ අවවාද අනුශාසනා නිහතමානීව ඉවසන්න පුළුවන් සිත් පහළ කරගන්න, පාප මිත්‍රයන් හිරුදුටු අඳුරුසෙයින් ජීවිතේ දුරින්ම දුරු කරගන්න, අවුව වැස්ස සීත පින්න ගින්න සුළඟ ජලගැලීම් නායෑම් භූමිකම්පාදී තවත් නොයෙක් ස්වාභාවික විපත්වලින් කවදාවත් හිරිහැරයකට භාජනය නොවෙන්ඩ නිවන් දක්නා ජාති දක්වා. උපදින හැම භවයක්ම සම්මාදිට්ටික ජීවිතයක් බවට පත් කරගන්න. ඔය අතරතුර ආර්යන් වහන්සේලා මුණගැහෙන හැම භවයකම ප්‍රමුඛස්ථානය අරගෙන ඇප උපස්ථාන කරන්න. බුද්ධාදී මහෝත්තමයන්න් වහන්සේලා සසර මුණගැහෙන භවයන් වෙත්නම් ඒ හැම භවයකම ලෞතුරා බුදුරජාණන් වහන්සේ ළඟම ඉඳගෙන ඇප උපස්ථාන කරන්න. භාග්‍ය වාසනාව ලැබමින් ඉතාම ඉක්මන් භවයක ඉතාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් පහසුම ආකාරයෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරලා සසරින් එතර වෙන්න මේ සියලු පුණ්‍ය කර්මයන් හේතු වාසනා කරගන්න අවස්ථාව උදා කරගන්න භාග්‍යතුන් වහන්සේගේ ගුණය සම්මා සම්බුද්ධ ශාසනය පිළිබඳව ඇතිවෙන ශ්‍රද්ධාව මතින් කටයුතු කරන්න ශක්තිය ධෛර්යය ලබන්න මේ කුසල් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි, අපේ පින්නතුන් අහලා තියෙන ජෝතිය සිටිතුමා, මෙන්ඩක සිටිතුමා ලෞතුරා බුදුරජාණන් වහන්සේලා වෙනුවෙන් උතුම් පුණ්‍ය භූමි නිර්මාණය කළා. සංසාරේ කොයිතාක් කාලයක් ඒ කුසල කර්ම නිසා සතර අපායාදී දුර්ගතීන්ගෙන් අත විදුනද? අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ නැවත මනුලොව උපදිනකොට අමිත භෝගී සිටුවරු හැටියට ඉපදුනා. අමිත භෝගී කියලා කියන්නේ තමන්ට තියෙන ධනස්කන්ධය කොපමණද කියන කාරණාව තමන්වත් දන්නේ නැහැ. ඒකයි අමිත භෝගී කියලා කියන්නේ. එහෙම සිටුවරු කීප දෙනෙක් අපේ ශාසනයේ ඉන්නවා. ජෝතිය, ජටිල්, මෙන්ඩක, පුන්නක, කාකවාලී මේ වගේ සිටුවරු පිළිබඳව සඳහන් කරලා තියෙනවා. එයින් ජෝතිය සිටිතුමා ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් වෙනුවෙන් විහාරස්ථානයක් නිර්මාණය කළා. සඳහන් කරන්නේ සම්පූර්ණයෙන් මැණික් වලින් නිමවපු බව. නමුත් ඒ කාලේ සිටුතුමාගේ බෑණනුවන් ඇවිල්ලා ඉල්ලීමක් කරනවා, මාමණ්ඩි මේ පන්සලේ කොටසක් නිමා කරන්න මටත් බාර දෙන්න කියලා. නමුත් සඳහන් කළේ බෑණනුවනි, මේක මගේ පින්කම, මේක මමම තමයි නිමා කරන්න කියලා. ඒ වෙලාවේ බෑණනුවන් කල්පනා කළා භාග්‍යතුන් වහන්සේගේ වැඩ ඉන්න පන්සල මාමණ්ඩි විසින් නිමවනවා. භාග්‍යතුන් වහන්සේට ලෝක සත්වයාට දහම් දේශනා කරන්න අවශ්‍ය ධර්ම මණ්ඩපය මම නිමවනවා කියලා. එදා මාමණ්ඩි ජෝතිය සිටිතුමා, එදා බෑණනුවන් උනේ මෙන්ඩක සිටිතුමා. මේ ආදි වශයෙන් මේ උසස් කුසල කර්මයන් නිසා සංසාරේ කොයිතරම් සැප සම්පත් භුක්ති විඳිනවද, දුර්ගතියෙන් අත මිදුණද, උතුම් අමා මහ නිවනින් සැනසෙන තාක්කල්
මේ සංසාරේ කොයි තරම් පිංකම් කළාද? ඒ කාරණා විශේෂයෙන් පැහැදිලි කරලා තියෙනවා. අවසාන ආත්ම භාවී ජෝතිය සිද්ධාතුමාට මාලිගාවක් හදලා දෙන්නේ දෙවිවරු. ඒක තනිකරම මණික් මාලිගාවක්. ජෝතිය සිද්ධාතුමාගේ සම්පත් කාටවත් හොරෙන් ගන්න බැරි වුණා. ඒක විශේෂ ප්‍රාර්ථනාවක්. පොද ජෝතිය සිටුතුමා පන්සල හදලා පූජා කරලා පන්සලේ මළුවේ සම්පූර්ණව මැණික් තමයි අතුරලා තිබුණේ. අපි වෙලි දානවා වගේ සිටුතුමා ඇතුලේ මැණික්. සිටුතුමාට ඕන වුණා බණ අහන්න එන්නේ නැති අයත් බණ අහන්න ගෙන්න ගන්න. ඔවුන්ටත් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ අවවාදේ ලැබලා මේ සංසාරයෙන් එතර වෙන්න මගක් හදලා දෙන්න. නමුත් හුඟක් අය ධර්ම ශ්‍රවණය කිරීම කොයිතරම් වටිනවා කියලා දේශනා කළත් බණ අහන්න එන්නේ නැහෙනේ. සමහරලාට අහන්න ආවත් බණ අහන්නේ නැහැ. එන්නේ සීමිත පිරිසයි. එන අයගෙනුත් හරියටම බණ අහන්නේ තවත් ඉතාම සීමිත පිරිසයි. ඒ උතුම් අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න සසර කුසල් මදි නිසාද කොහෙද? ඒ පිරිස ගෙන්න ගන්න ඕන නිසාම සිටුතුමා හැමෝටම පණිවිඩයක් යවුවා. ඒ කියන්නේ අඬබෙරයක් යවුවා. හැමෝම බණ අහන්න එන්න. දුප්පත් අය බණ අහන්න ආවහම මේ මිදුලේ අතුරලා තියෙන මණික් වලින් මණික් අහුරු දෙකක් අරන් යන්න. පොහොසත් අය ආවහම එක අහුරක් අරන් යන්න කියලා. ඉතින් මුළු මිදුලේම අතුරන මණික් අවස්ථා කීපයකම ඉවර වෙනවා. ඉවර වෙන්න සිටුතුමා මණික් අතුරනවා. අවසානාත්ම භාවයට එනකොට මණික් ප්‍රාකාර හතකින් වට වුණු මාණික්කමය මාලිගාවක් දෙවියෝ හදලා දෙනවා. අර මණික් අතුරලා තමන් පන්සලක් හදපු කාලේ සිටුතුමා ළඟ තිබුණා ඉතා විශේෂ මාණික්කයක්. පුදුමාකාර එළියක් විහිදෙනවා. ඒක බුද්ධ පූජාවක් හැටියට සිටුතුමා බුදුරජාණන් වහන්සේගේ ධර්මාසනය යටින් තමයි තියලා තිබුණේ, වැඩ ඉන්න ආසනය යටින්. මාණික්‍ය ආලෝකය භාග්‍යතුන් වහන්සේගේ ශරීරයෙන් නික්මෙන ෂඩ්වර්ණ රශ්මියයි එකතු වෙච්චහම මහ පුදුමාකාර එළියක් තිබුණා. නමුත් එක දවසක් බණ අහන්න ආපු මිසදිටු බ්‍රාහ්මණෙක් ආවේ බණ අහන්න නෙමෙයි, මේ මණික අරගන්නමයි. භාග්‍යතුන් වහන්සේට වඳින න්‍යායෙන් ආසනේ යටට අත දාලා මණික අරගත්තා. හැබැයි සිටුතුමා දැක්කා සියලු දෙනාම බණ අහලා ගියාට පස්සේ සිටුතුමා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා, ස්වාමීනි මේ මළුවේ මණික් කීපාරක් ඉවර වුණාද මිනිස්සු ගෙනහිල්ලා? මම නැවත මළුවට මණික් එකතු කළා. නමුත් අද බණ අහන්න ආපු අර මිත්‍යා දෘෂ්ටික බ්‍රාහ්මණය භාග්‍යතුන් වහන්සේගේ ආසනේ යට තිබුණ මාණික්‍ය හොරකම් කළා. මට ඒක දරා ගන්න බෑ ස්වාමීනි. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අහනවා, සිටුතුමනි තමන්ගේ වස්තුව තමන් අකමැති වෙලාවේ කවුරුවත් ගන්නවට මොනවද කළ යුත්තේ කියන කාරණාව දන්නේ නැත්ද? ආන් එදා සිටුතුමා ප්‍රාර්ථනාවක් කළා, මා සතු කිසියම් වස්තුවක් තියෙනවද? ඒ කිසිම වස්තුවක් කවර කවමදාකවත් මගේ අනුමැතියක් නැතුව කිසියෙකුට ගන්න නොලැබෙන්න ඕනේ කියලා. ආන් ඒ නිසා එදා ඉඳලා කවදාවත් තමන්ගේ ධනේ තමන් අකමැති වෙලාවේ කාටවත් ගන්න බෑ. මේ අන්තිම ජීවිතේ
මහා බල සම්පන්න අජාසත් කුමාරයා සිටුතුමාගේ මාලිගාවම තමන්ට අයිති කරගන්න කල්පනා කළා. බල සම්පන්න කියන්නේ අජාසත් කුමාරයා කියලා කියන්නේ ඉතාම කායික ශක්තියෙන් උසස් පුද්ගලෙක්. මහා තේජවන්ත ප්‍රතාපවත් රජ කෙනෙක්. නමුත් පීතෘ ඝාතක පුත්‍රේ බව අපි හැමෝම දන්නවා. සංසාරේ මහා කුසල් කරපු කෙනෙක්. බාලේ නැසිරු කරපු නිසා සංසාරේ හුඟා වරද්දගත් කෙනෙක්. බිම්බිසාර මහරජුරු එක දවසක් ජෝතිය සිටුතුමාගේ මාලිගාව බලන්න ගියා. රජුරන්ට ලොකු කැමැත්තක් තිබුණා මාලිගාව බලන්න යන්න. නමුත් සඳහන් කරනවා දොරටුව ළඟට ගිහිල්ලා රජුරව නතර වුණා කියලා. රජුරු ඇතුළට යන්න බයයි. හේතුව දොරටුව ළඟ හිටගෙන මාලිගාවේ ඇතුලේ බිම බලහම රජ්ජුරුවන්ට පේන්නේ පතුලක් පේන්නේ නැති තරම් මහ විශාල වලවක්. රජ්ජුරුව කල්පනා කළා මේක මගේ ජීවිතේ නැති කරන ක්‍රමයක්ද? ඇයි එහෙම පේන්නේ? සම්පූර්ණ බිමට අල්ලලා තියෙන මැණික්. ඒ නිසා තමයි එහෙම පේන්නේ. සිටුතුමා ළඟට ඇවිල්ලා රජ්ජුරුවන්ට කියනවා මහරජා බය වෙන්න එපා. මගේ පිටිපස්සෙන් එන්න. එතකොට රජ්ජුරුව ඇවිදගෙන යනවා. හැබැයි එදා යනකොට අජාසත් කුමාරයා මේ රජ්ජුරුවන්ගේ ඇඟිල්ල අල්ලගෙන යන තරම් බොහොම කුඩයි. නමුත් හොඳ අවබෝධයක් තිබුණා. රජ්ජුරුව මුළු මාලිගාවෙම ඇවිදලා බැලුවා. අජාසත් කුමාරයා කල්පනා කළා මේ රටේ රජ්ජුරුව මගේ තාත්තා. නමුත් මේ වාගේ මාලිගාවක් අපට නැහැ. මම රජ වුණා නම් මේ මාලිගාව මම අත්පත් කරගන්නවා කියලා. බිම්බිසාර මහරජුරුවන්ගේ අභාවයෙන් පස්සේ අජාසත් කුමාරයා රජ වෙලා පස්සේ කාලික තීරණය කළා රජුරුවන් සිටුතුමාගේ මාලිගාව රාජසන්තක කරගන්න ඕනේ කියලා. ඒ නිසා විශාල සේනාවකුත් අරගෙන ගියා. නමුත් ඒ මාලිගාව කාටවත් අයිති කරගන්න බෑ. අර එදා පින් කරලා කරපු ප්‍රාර්ථනාවකුත් තියෙනවා. මාලිගාව වටේටම තියෙනවා ප්‍රාකාර හතක්. ඒ ප්‍රාකාර හතේ යක්ෂයෝ 7 දිනක් ඉන්නවා. විශාල පිරිසක් එක්ක ආරක්ෂාවට. නමුත් පේන්නේ නැහැ කාටවත්. පළවෙනි ප්‍රාකාරය ළඟට කිට්ටු වෙනකොට රජුරුවන්ට පේනවා විශාල අවිගත්ත පිරිසක් තමන් එක්ක යුද්ධෙට සූදානම් කියලා. ඒ හින්දා දෙපාරක් හිතන්න වෙනවා මේ පිරිසත් එක්ක යුද්ධ කරනවද නැත්නම් ආපහු යනවද කියලා. හැබැයි අනිත් පැත්තේ ඇත්තටම කවුරුවත්ම නැහැ. ඒතර මේ කාවද ඉන්න පිරිස රජුරුවන්ගේ පිරිසමයි. අර මැණික් ප්‍රාකාරයක් නිසා ආපහු ප්‍රතිබිම්බයක් පේනවා. තවත් පිරිසක් එහා පැත්තේ ඉන්නවා වගේ. රජු නතර වෙලා ඉන්නකොට නමුත් ප්‍රධාන ආරක්ෂකයා පළවෙනි වළල්ලේ යමකාලි කඩුව අමෝරගෙන ඉස්සරහට පැන්නහම රජුරුවන්ගේ පිරිස සීසීකට දීවා. අජාසත් රජුරුවෝ දීවා. රජුරුවෝ දුවලා දුවලා බේරෙන්න බැරුව බුදුරජාණන් වහන්සේ ඉන්න තැනටම දීවා. යනකොට ජෝතිය සිටුතුමා බණ අහනවා. රජුරුව ඒක දැකලා කියනවා මට විරුද්ධව යුද්ධ කරන්න පිරිසක් තියලා උපාසකකම ප්‍රදර්ශනය කරමින් බණ අහනවාද කියලා. එතකොට සිටුතුමා දැනගත්තා මාලිගාව කොල්ලකණ්ඩ යන්න ඇති කියලා. ඉතින් භාග්‍යතුන් වහන්සේ ළඟම ඇහුවා රජතුමනි මාලිගාවවත් කොල්ලකණ්ඩ හිතුණද කියලා. ඔව් කීවා. ඒකට තමයි ගියේ අත්පත් කරගන්න. ඒලේ සඳහන් කළා මහරජතුමනි මගේ කිසිම වස්තුවක්
මම අකමැති වෙලාවේ කාටවත් අරගන්න බෑ කියලා. රජුරු කිව්වා එහෙනම් බලාගමු කියලා. අමිත භෝගී සිටුවරේක් වුණත් රජුට යටත්. සිටුතුමා සඳහන් කළා පසුව බලන්න දෙයක් නෑ මහරජු. මගේ මේ අතේ ඇඟිලිවල තියෙන මුදු මේ මුදු ටික ගලව ගන්න පුළුවන් නම් හැබැයි මම කැමති නෑ ඒක ගන්නවට. පුළුවන් නම් ගලව ගන්න කිව්වා. මං කියවන්නේ අජාසත් රජුරු කියන්නේ මහා ශක්තිවන්තයෙක් කියලා. උත්කුටිකෙන් ඉඳලා උඩ පැන්නොත් රියන් 80ක් උඩට පයින්නවා කියලා කියන්නේ. ඒ තරම් කායික ශක්තිය. මේ මහා ශක්තිවන්තයා තමන් හොඳටම වෙහෙසෙනකන් උත්සාහ කළා මුදු ටික ගලවන්න. බැරි වුණා. වෙහෙසයි. දහදිය ගලනවා. නමුත් මුද්දක් හොලවන්නවත් බැරි වුණා. වෙහෙසිලා බව දැනගත්තාම සිටුතුමා ඇහුවා මහරජේ බැරිද? බැ කිව්වා. එහෙනම් උතුරු සළුව බිම එලන්න කියලා සිටුතුමා ඇඟිලි ටික බිමට හැරෙව්වා විතරයි. මුදු ටික එහෙම්ම බිම වැටුණා. ඊට පස්සේ සඳහන් කළා ඒකයි මහරජා කිව්වේ මගේ වස්තුව ගන්න බෑ කාටවත් කියලා. ඒ වුණාට සිටුතුමා බොහෝසේ කලකිරුණා. රජුරෝ කියන්නේ තමන්ගේ ස්වාමියා යටත් වැසියෙක්ගේ දීපල හොරා කන්න ගියා කියලා ලොකු කලකිරීමක් ඇති වුණා. මෙහෙම ස්වාමියෙක් යටතේ තවත් ජීවිතයේ තේරුමක් නැහැ කියලා. ඒ වෙලාවේ රජුරුවන්ගෙන් අවසරය ඉල්ලුවා මහරජය මම පැවිදි වෙන්න කැමතියි මට අවසර දෙන්න කියලා. මොකද සිටුවරුන්ට තමන්ට හිතුන වෙලාවේ පැවිදි වෙන්න බෑ. හේතුව තමයි සිටුවරයක යටතේ දහස් ගණන් ලක්ෂ ගණන් සේවකයෝ ඉන්නවා. නොයෙක් කර්මාන්ත ශාලාවල වැඩ කරනවා. ඒ සියල්ල සිටුතුමා අත්හැරියොත් අර දහස් ගණන් ලක්ෂ ගණන් සේවකයෝ අතරමං වෙනවා. ඒ සියලු දෙනාට ජීවත් වෙන වැඩපිළිවෙලක් හදලා තමයි පැවිදි වෙන්න වෙන්නේ. එහෙම නැත්නම් ඒ අය රජුට බාර කරන්න ඕනේ. ඉතින් මේ වෙලාවේ රජුට අවශ්‍ය සිටුතුමා පැවිදි වුණොත් කොහොමත් මාලිගාව නිකම්ම තමන්ට එන්නේ. ඒ නිසා එකඟ වුණා. සිටුතුමා පැවිදි වෙලා රහත් වුණා. රජුරු මාලිගාව අරගන්න ගියා. දෙවියෝ හදලා දුන්න මාලිගාව දෙවියෝ අතුරුදහන් කළා. අය රජුරුවන්ට මාලිගාවක් හම්බුන්නේ. උතුරු කුරු දිවයිනෙන් ගෙනල්ලා දීලා හිටපු බිසව දෙවියෝ විසින්ම උතුරු කුරු දිවයිනට ඇරලුවා. ඉතින් එහෙම සම්පත් සසර පුරා ලබල ලෞතර සම්මා සම්බුද්ධ ශාසනය ඇසුරු කරගෙන උතුම් දහම් මාර්ගයේ හැසිරිලා සසරින් මිදෙන්න මෙවන් පින්කම් ඒ සසර ගමන පුරාම උපකාර වෙලා තිබුණා. මේ සම්බුද්ධ ශාසනය වසර 5000ක් පමණ කල් පවතින බව භාග්‍යවතුන් වහන්සේම දේශනා කොට වදාළා. එවන් උතුම් ශාසනය පිහිටවන්න අසංඛ්‍ය ගණන් සත්වයන් සංසාරයෙන් එතර කරවන්න ලෞතුරා බුද්ධ රාජ්‍ය මුදුන්පත් කරගන්න බෝසතාණන් වහන්සේ නම මේ සංසාරේ කොයි තරම්නම් කැපකිරීම කරනවද? ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ කරුණාවට අපි කියන්නේ මහා කරුණාව කියලා. ඒ මහා කියන වචනේ තෙරක් පරක් සීමාවක් නැහැ. අපි වෙනුවෙන් මොනතරම් අනුකම්පා කළාද? මේ සසර කොයිතරම් භයානකද කියන කාරණාව අපිට භාග්‍යතුන් වහන්සේමයි මැනවින් දේශනා කොට වදාළේ. නමුත් ඒසා භයානක සසරක දුක් විඳින අහිංසක ජනතාව සංසාරයෙන් එතර කරවන්න තමන් වහන්සේගේ පෞද්ගලික සෝය කැපකලාන යම් කෙනෙක් ඒ මහා බෝසතාණන් වහන්සේ නමක්මයි. ඒ මීට මහා කල්ප අසංඛ්‍ය 20 කුත් ලක්ෂයකට කලින්
අපේ මහ බෝසතාණන් වහන්සේ ලෞතුරා බුද්ධත්වයේ වෙනුවෙන් අදහසක් තියාගෙන මනෝ ප්‍රනිධාන, වාග් ප්‍රනිධාන, කාය වාග් මනෝ කියන ත්‍රිවිධ ප්‍රනිධාන සම්පූර්ණ කරන කාලයේ තමා මහා කල්ප අසංඛ්‍ය 20කුත් ලක්ෂයකක්. ඔය කාලේ මුණගැහුණු බුදුරජාණන් වහන්සේලගේ ප්‍රමාණය 512,027 නමක්. ලෞතුරා බුදුවරු ලෝකෙ පහළ වෙලා පිරිනිවන් පානවා. අපේ මහා බෝසතාණන් වහන්සේ ඒ එකදු බුද්ධ ශාසනයකින්වත් තමන් වහන්සේ නිවන් දකින්න තීරණය කළේ නැහැ. මෙවන් මහා මුනීන්ද්‍රයන් වහන්සේලා වගේ මමත් දවසක ලෞතුරා බුද්ධ රාජ්‍යම මුදුන්පත් කරගෙන අසංඛ්‍ය ගණන් ලෝක සත්වයා සතර අපායෙන් අතමුදවලාම මමත් මේ සංසාරයෙන් එතර වෙනවා කියන උදාර ප්‍රාර්ථනාවමයි තිබුණි. ආංගී ප්‍රාර්ථනාවන් මුදුන්පත් කරගන්න මනෝ ප්‍රනිධානය. මනෝ ප්‍රනිධාන කියලා කියන්නේ මමත් දවසක බුදු වෙනවා කියන අදහස තමන්ගේ හිතේ විතරයි තියෙන්නේ, කාටවත් කියලා නෑ. කොයිතරම් කාලයක් බුදු වෙන අදහස හිතේ විතරක් තියාගෙන ඉඳලා තිබුණද? මහා කල්ප අසංඛ්‍ය 7ක් තමන් බුදු වෙන බව හිතේ විතරයි තියෙන්නේ. මහා කල්ප අසංඛ්‍ය 7ක් මොනසා කාලයක්ද පින්නතුනි? කවද කාට තේරෙනවද මේ සාදීර්ඝ කාලයක්? මං හිතන්නේ අපේ අය කල්පය පිළිබඳව යම් ප්‍රමාණයක් කරුණු කාරණා අහල ඇති. එක බොහෝම ගැඹුරු විස්තරයක්. අපට වැටහෙන්නේ නැති ප්‍රමාණයක් කල්පය කියල කියන්නේ. එක මහා කල්පයක් ඇතුළි අන්තර් කල්ප 256ක් තියෙනවා කියල සඳහන් කරනවා. මහා කල්පයක් ඇතුළි අන්තර්කල්ප 256ක් තියෙනවා කියලා. එතකොට අන්තර්කල්පයකට මනුස්ස වර්ෂ කොච්චරක් තියෙනවද? පිටකයට පරිබාහිර අපේ ධර්ම ග්‍රන්ථ තුළ ඒ පිළිබඳව කරුණු සඳහන් කරලා තියෙනවා. අන්තර්කල්පයක් ඇතුළේ මනුස්ස වර්ෂ තියෙනවා කියලා සඳහන් කරනවා අසංඛ්‍ය 86,40,000. එතකොට අසංඛ්‍යයක් කියන්නේ කොච්චරද? අසංඛ්‍ය කියන්නේ 1.140කින් ලියන ගානකට. හිතන්න කොහොම වෙයිද කියලා. වචනයෙන් අහනකොට අපිට බර තේරෙන්නේ නැහැ පින්නතුනි. නමුත් හිතන්නකෝ, එකේ ඉලක්කම ඉස්සරහින් 1 බිංදුවක් යදහම 10යි, 2ක් ලියහම 100යි, 3ක් ලියහම 1000යි, 4ක් ලියහම 10,000යි, 5ක් ලියහම 100,000යි, 7ක් ලියහම 1,000,000යි. 1.7ක් වෙනකොට 1,000,000ක් වෙනවා. 1.140ක් වෙනකොට. ඒකටයි කියන්නේ අසංඛ්‍ය කියලා. අසංඛ්‍ය හැදුන හැටි අබ්බුද, නිරබ්බුද, නහුත, නින්නහුත එහෙම ගණන් සඳහන් කරලා තියෙනවා. අවසානයේ තමයි අසංඛ්‍ය 1.140යි. එතකොට එක අන්තර්කල්පයක් ඇතුළේ මනුස්ස වර්ෂ 1.140 ගොඩවල් 86,40,000 තියෙනවා කියලා සඳහන් කරන්නේ. එවන් අන්තර්කල්ප 256ක් මහා කල්පයේ ඇතුළේ තියෙනවා. අන්තර්කල්ප 64ක් මහා කල්පයක් ඇතුළේ, අන්තර්කල්ප 64ක සත්වයින් ජීවත් වෙනවා. ඉතුරු අන්තර්කල්ප 64 මේ කල්පය නැසෙන්න පටන් ගන්නවා.
තවත් අන්තර් කල්ප 64 කල්පය නැසිලා පවතිනවා. ඉතුරු අන්තර් කල්ප 64 කල්පේ නැවත හට ගන්නවා. 64 64 ඒව හතරක් තියෙනවා. මේ අන්තර් කල්ප 64 64 කැටි කරගත්ත ප්‍රමාණයට කියන්නේ අසංඛ්‍ය කල්පය කියලා. මහා කල්පයක් ඇතුළේ අසංඛ්‍ය කල්ප 4යි. අසංඛ්‍ය කල්ප 4 ඇතුළේ අන්තර් කල්ප 256යි. එක අසංඛ්‍ය කල්පයක් ඇතුළේ අන්තර් කල්ප 64යි. 64 වරක් 4 256යි. මේ තමයි මහා කල්පයක ප්‍රමාණය දක්වලා තියෙන හැටි. ඉතින් එවන් මහා කල්ප මහා කල්ප නැවත අසංඛ්‍ය මහා කල්ප අසංඛ්‍ය 7 මමත් බුදු වෙනවා කියලා හිතනවා. ඒ කියන්නේ මහා කල්ප 1.140 ඒවා 7 මමත් බුදු වෙනවා කියලා හිතේ විතරයි තියෙන්නේ. අපිට මේ ධර්ම දේශනා කරන්න ඇවිල්ලා තියෙන කල්. ඉන් පස්සේ මහා කල්ප අසංඛ්‍ය 9ක් වාක් ප්‍රනිධානය. ලෞතර බුදුරජාණන් වහන්සේලා මුණ ගැහෙනකොට, පසේ බුදුරජාණන් වහන්සේලා මුණ ගැහෙනකොට, මහරහතන් වහන්සේලාට තමන්ගේ කටින් කියනවා, ස්වාමීනි මමත් ලෞතර බුදු වෙන්න පාරමිතා පුරන්න ඕන කියලා. වාග් ප්‍රනිධාන කියන්නේ ඒකයි කටින් කියනවා. මහා කල්ප අසංඛ්‍ය 9. එතකොට 7යි 9 එකතු වෙච්චහම මහා කල්ප අසංඛ්‍ය 16යි. 20යි ලක්ෂයක වෙන්න තව තියෙන්නේ මහා කල්ප අසංඛ්‍ය 4යි ලක්ෂයක. ඕම් ওই කාලේ එනකොට තමයි සුමේද තාපසතුමාට දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නේ. ඒ කාලේ සුමේද තාපසතුමා පංච අභිඥා අෂ්ට සමාපත්තිලාභී මහ ඍෂිවරයෙක්. මේ මහ ඍෂිවරයා එක දවසක් අහසින් වඩිනවා. අහසින් වඩිනකොට පිරිසක් බොහොම උනන්දුයෙන් ශ්‍රද්ධාවෙන් ලහි ලහි පාරක් හදනවා. අහසෙදිම දැක්කා. දැකලා මේ පිරිස ළඟට බැස්සා. බැහැලා අහනවා, මේ විදිහට උනන්දුයි, මේ විදිහට සරසපු අපූරු මාර්ගයක් නිර්මාණය කරන්නේ කුමක් සඳහාද කියලා. මහරිෂිතුමනි, දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙලා. ඍෂිතුමන් දන්නේ නැද්ද? අද රඹගම් නුවරට දානිට වඩිනවා. අපි මේ පාර හදන්නේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දනට වඩින්නයි කියලා. ඇති වෙච්ච සතුට නිමක් නැතුව ගියා. සාදුකාර පවත්තලා අර පිරිසකින් ඉල්ලීමක් කළා. මේක මහා පින්කමක්. මටත් පොඩි අවස්ථාවක් දෙන්න බැරිද කියලා. ඒ පාරේ තිබුණා මහ විශාල වලක්. ඒක මේ ජනතාවට ගොඩ කරගන්න අමාරුයි මේ වෙලාව වෙනකොට. මේ සියලු දෙනා ඍෂිවරයා දන්නවා. ඍෂිවරයාට 이르දි තියෙන බවත් දන්නවා. එතෙන්ට වැඩියෙත් අහසින්මයි. ඒ නිසා කල්පනා කළා, වල ගොඩ කරන්න බාර දුන්නොත් ඉරුදියෙන් හරි මේ කාර්යය නිමා කරයි. ඍෂිතුමනි, මේ මඩ වගුර පුරවලා දෙන්න කියලා. මහරිෂිවරය කල්පනා කළා, ඉරුදියෙන් පස් ගෙනල්ලා නෙමෙයි, රන් රුවන් මුතු වරුසා වස්සවල මට මේ වල පුරවන්න පුළුවන්. රන් රුවන් වලින් සහ මුතු මැණික් වලින් මට මේක පුරවන්න පුළුවන්. නමුත් ඒක මට මහා කුසලයක් ලැබෙන ක්‍රමයක් නෙමෙයි. කුසල් ලැබෙන්න නම් මගේ කායික ශක්තිය යොදන්න ඕනේ.
ගත වෙහෙස වන්නෝනි. එහෙම හිතල තමනුත් පස් ගෙනල්ල මේක පුරුවන්න පටන් ගත්තා. විශාල ප්‍රදේශයක්. කායික ශක්තිය නම් බොහොම ඉහළයි. සෑහෙන ප්‍රමාණයක් පිරිව්වා. ඉවර වෙන්න ළඟයි. නමුත් තව ප්‍රමාණයක් තියෙනවා. මේ අතරේ තමයි සාදුකාර හඬ ඇහෙන්නේ. භාග්‍යතුන් වහන්සේ දානෙට වඩිනවා. ෂඩ්වර්ණ බුද්ධ රශ්මිය විහිදෙනවා. බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට වඩින ආකාර දෙකක් තියෙනවා. එක වෙලාවක සවනග්ගණ බුද්ධ රශ්මි ජාලා විහිදෝමි. බොහෝ දෙනා ප්‍රසාදයට පත් කරවමි. දෙවියන් බමුන් වන්දනාමාන කරද්දී භාග්‍යතුන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා. තවත් සමහර වෙලාවක ඉතා පෞද්ගලික කටයුත්තක් සිදු කරන්න තියෙන වෙලාවක්. ඒ පෞද්ගලික කටයුත්තක් කියන්නේ තමන් වහන්සේ තනියම වැඩම කරලා යම් කෙනෙකුට යහපතක් කරන්න තියෙන අවස්ථාවන් වල මහජනතාවට හඳුනගන්න බැරි වෙන්න බුද්ධ රශ්මිය විහිදෙන්න දෙන්නේ නැතුව සාමාන්‍ය භික්ෂුන් වහන්සේ නමක් වඩිනවා වගේ භාග්‍යතුන් වහන්සේ වඩිනවා. සඳහන් කරනවා එවන් මොහොතේ ශරීරයෙන් නික්මෙන ෂඩ්වර්ණ රශ්මිය සිවුර ඇතුලේ හංගලා තියෙන කියලා. රශ්මිය විහිදෙනවා. නමුත් චීවරයෙන් එළියට යන්න ඉඩ දීලා නැහැ. ඒ නිසා කෙනෙකුට හඳුනගන්න බෑ. ඒ තාම පෞද්ගලිකව කෙනෙකුට පිහිට වෙන්න යන ගමන. බොහෝ දෙනාගේ හිතසුව පිණිස වෙනුවෙන් බුද්ධ රශ්මිය විහිදවහම ඒ පලාතම බුද්ධ රශ්මියෙන් ඒකාලෝක වෙනවා. බොහොම ඈතට රශ්මිය විහිදෙනවා. ගස්වල, ගල්වල, ගෙවල්වල, මිනිස්සුන්ගේ ශරීරයේ පුරා ඒ බුද්ධ රශ්මියෙන් විහිදිලා යනවා. සඳහන් කරනවා ඒ වෙලාවට බුදුරජාණන් වහන්සේට පූජා කරන්න යමක් අතේ නැතුව ගෙවල් වලින් එළියට බහින කෙනෙක් නැහැ කියලා. යම් ප්‍රදේශයකට වඩිනවද ඒ ප්‍රදේශයේ කලින්ම දැනගන්නවද භාග්‍යතුන් වහන්සේ අපේ පැත්තට වඩිනවා කියලා. අශ්වයෝ හේෂාරාව කරනවා. ඇත්තු කුංචනාද කරනවා. මේ කාන්තාවෝ එහෙම අතේ පැළඳගෙන ඉන්න, කරේ පැළඳගෙන ඉන්න, කනේ පැළඳගෙන ඉන්න මාල වලලු තෝඩු ඉබේම එකට ගැටි ගැටි හඬක් නගනවා කියනවා. එතකොට දැනගන්නවා භාග්‍යතුන් වහන්සේ අද වඩිනවා මේ පැත්තට කියලා. ඒ වගේ මහා පුදුම ආශ්චර්යයක්. බුදුරජාණන් වහන්සේ වඩින්න ලෑස්ති වෙනකොට ස්වභාව ධර්මයේ භාග්‍යතුන් වහන්සේට කොයි තරම් සැලකුවත් සුගන්ධ කුටියෙන් එළියට වඩිනකොට වඩින මාර්ගය ස්වභාව ධර්මයා විසින්ම පිරිසිදු කරලා ඉවරයි. ඒ වඩින මාවතේ උස්තැන් මිටි වෙනව, මිටිතැන් ඉස්සෙනවා කියල සඳහන් කරන්න. ඒ කියන්නේ කඳු ගැට යට යනවා, වලවල් පිරෙනවා. වාතවලාහක දෙවියෝ ඉතාම සියුම් සුළඟකින් පාරි තියෙන කොළරඩු ඔක්කෝම අයින් කරනවා. වලාහක දෙවියෝ ඉතාම සියුම් පිණි පොදක් ඒ පාර අවට ප්‍රදේශයේම ඒ පොදකින් තෙමල දානවා. දූවිලි නැගෙන්නේ. දෙපස තියෙන තනකොළ ආදී පිණි පොදවලින් තෙමිලා බොහෝම නැවුම් ස්වභාවයක් අරගෙන වලාහක දෙවියෝ හරියට භාග්‍යතුන් වහන්සේගේ ශීර්ෂයට ඉහලින් වියක් බැඳ වගේ දැඩි සූර්ය රශ්මිය පතිත වෙන්න දෙන්නේ නැතුව ආවරණය කරනවා. මේ විදිහේ මහා පුදුම ආශීර්ය බුදුරජාණන් වහන්සේ වඩිනකොට සෝමේද තාපසතුමා බලහම හරියට නිකන් අර හුලං වැදෙන්න වැදෙන්න
දීප්තිමත් වෙන ගිනි අඟුරක් වගේ. භාග්‍යතුන් වහන්සේගේ ශරීර ධාතුව ෂඩ්වර්ණ රශ්මියෙන් ආලෝකමත් වෙලා රන්වන් පාටින් බැබලි බැබලි බුදුරජාණන් වහන්සේ ඉදිරියට වඩිනවා. හිතේ ඉපදුන ප්‍රීතිය මෙච්චරක් මෙපමණක් කියලා සීමා කරගන්න නිමා කරගන්න බැරුව ගියා. මේ සා මහා පුරුෂයෙකුට අද දවසේ මම කරන පූජාව මොකක්ද කියලා හිතුණා. අහවල් දෙයක් පූජා කළොත් ඇති කියලා හිතාගන්න බැරුව ගියා. ඒ නිසා තීරණය කළා මට තියෙන වටිනාම සම්පත මගේ ජීවිතේ. අද ලෞතුරා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මං ජීවිතේ පූජ කරනවා කියලා තීරණය කළා. සුමේද තාපසතුමාට තිබුණා බොහෝම දිග කෙස් වැටියක්. ඒ කෙස් වැටිය අරගෙන හිස් මුදුනේ බැඳලා තියෙනවා. ඒ කොහොමද ජීවිතේ පූජ කරන්නේ? මේ වලේ තව ටිකක් තියෙනවා පුරවන්න. භාග්‍යතුන් වහන්සේ භික්ෂු මහා සංඝ රත්නයේ සිරිපතුලේ සහ තමන්ගේ පාදවල මේ මඩ ස්පර්ශ කරගන්නේ නැතුව වැඩම කරත්වා. භාග්‍යතුන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයේට වඩින්ද මගේ ශරීරයේ ඒ දණ්ඩක් වේවා. අර ගොඩ කරගන්න බැරි වෙච්ච ප්‍රමාණය තමන් මුණින් අතට දිගැරුණා. කෙස් වැටිය ලෙහෙලා ඉදිරියට එළුවා. බුදුරජාණන් වහන්සේ වඩිනකම් භාග්‍යතුන් වහන්සේ දිහා බලනවා. සුමේද තාපසතුමාගේ හිත සුමේද තාපසතුමාට මෙහෙම කියනවා. සුමේද, ඔබට අවශ්‍ය නම් අද මේ දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලි බුදුරජාණන් වහන්සේගෙන් බණපද දෙකක් අහලා, ඒ කියන්නේ මේ වෙනකොට සසර කොයිතරම් පිම්පිරිලා ඉන්නවද? බුදුරජාණන් වහන්සේ සුමේද තාපසතුමාට හතරපද ගාථාවක් දේශනා කළොත් ඒ හතරපද ගාථාවේ පද දෙකක් දේශනා කරලා තුන්වෙනි පදේ දේශනා කරන්න කලින් රහත් වෙන්න තරම් මේ වෙනකොට පින් තියෙනවා. බණපද දෙකයි අහන්න ඕනේ. ඒ නිසායි හිත කියන්නේ සුමේද, උඹට ඕන නම් දීපංකර පාදමූලයේ බණපද දෙකක් අහලා මෙතනම රහත් වෙලා බුදුරජාණන් වහන්සේගේ පිටිපස්සේ ඉන්නවා ලක්ෂ හතරක් මහරහතන් වහන්සේලා. සුළුපටුද දානෙට වඩින පිරිස ලක්ෂ හතරක් වඩිනවා දානෙට. ලක්ෂ හතරක් මහා සංඝරත්නයේ කෙරවලේ හාරලක්ෂ එක්වෙනියා බවට පත් වෙන්න ඔබට පුළුවන් මෙතනම. නැවත සුමේද තාපසතුමාගේ හිත කියනවා, නැහැ සුමේද, ඔබ එසේ විය යුතු නෑ. ඔබ එසේ වෙනවා නම් ඔබ කරන්නේ මහා අසාධාරණයක්. කාටද ඒ අසාධාරණය? ලෝක සත්වයට. සුමේද, ඔබත් ලෞතුරා බුදු විය යුතුයි. ලෞතුරා බුද්ධත්වයේ ලබන්ඩ ඔබට තියෙනවා මහලොකු වීරියක්. බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන ලෞතුරා බුද්ධත්වයේ වෙනුවෙන් සියලුම පාරමිතා පූර්ණේ කරන වීර්‍යවන්තයෝ ලෝකේ හිගයි. නමුත් සුමේද, ඒ වීරිය ඔබට තියෙනවා. ඒ වීරිය යොදලා දවසක ලෞතුරා බුදු වෙලා අසංඛ්‍ය ගණන් ලෝක සත්වයා සංසාරයෙන් එතර කිරීමේ හැකියාව තියාගෙන මේ වෙලාවේ ඔබ රහත් වෙලා සසර ඉවර කරගන්නවා නම් සුමේද, ඔබ මෙන්න මෙහෙම කෙනෙක්. කොයි වගේද? ගෙයක් ඇතුළේ දරු පිරිසක් හිර වෙලා ඉන්නවා. ඒ ගෙට ගිනි අරගෙන අම්මයි තාත්තයි එළියේ ඉන්නවා.
ගේ ඇතුලේ හිර වෙලා ඉන්න ළමයි නොඑක් දැල් කවුළු වලින් අත් දෙක උස්ස උස්ස මව්පියන්ට කෑ ගහලා අඬ ගහලා කියනවා ඉක්මනට ඇවිල්ලා අපි එළියට ගන්න කියලා. බේරගන්න කියලා කෑ ගහනවා. තමන්ගේ දරුවෝ ගේ ඇතුලේ ගින්නෙන් බේරගන්න කියලා කෑ ගහනකොට ඒ අම්මයි තාත්තයි ජීවිතේ බේරගන්න එතනින් පැනලා දුවනවා. සුමේද, ඒ දරුවෝ ගේ ඇතුලේ මොනතරම් අසරණ වෙනවද? දීපංකර පාදමූලී බණපද දෙකක් අහලා රහත් වුණොත්, දරුවෝ ගේ ඇතුලේ පිච්චෙන්න ඇරලා පැනලා දුවපු මව්පියන් හා සමානයි සුමේද. සුමේද තාපසතුමාගේ හිත නැවත සුමේද තාපසතුමාට කතා කරන හැටි කියනවා. සුමේද, දරුවන්ට බඩිගිනි වෙලා අම්මගේ වටේ දැවටි දැවටි බඩගිනි ගී කියා හාමත් වෙලා ඇද වැටෙනවා. දරුවෝ ඒ තරම් හාමතින් ඉන්නකොට ඒ අම්මට ලැබෙනවා ප්‍රණීත කෑම වේලක්. දරුවන්ට හොරෙන් අඳුරු මුල්ලකට ගිහිල්ලා ඒ කෑම වේල ඒ අම්ම කනවා. ළමයි බඩගින්නි හාමත් වෙලා වැටෙනවා. සුමේද, ඒ අම්ම කොහොමද? සුමේද, ලෞතුරා බුදු වෙන්න පුළුවන්කම තියාගෙන දීපංකර පාදමූලි රහත් වුණොත්, දරුවෝ අඬද්දි දරුවන්ට නොදී කෑම කාපු අම්ම කෙනෙක් වගේ සුමේද උඹ නැහැ. සුමේද, ඔබට වීරිය තියෙනවා. ලෞතුරා බුදු විය යුතුමයි. තමන්ගේ හිතම තමන්ට කියනවා. සුමේද තාපසතුමා දැඩි අධිෂ්ඨානයකට යනවා. මේ සංසාරී පාරමිතා පූරණය කරලා මමත් දවසක ලෞතුරා බුද්ධත්වය ලබල අසංඛ්‍ය 24කට වඩා වැඩි සත්ව සමුදායක් සතර අපායෙන් නිදහස් කරලම තමයි මමත් සංසාරෙන් සමුගන්නේ කියලා. ඒ තීරණය මත තමයි ඒ ලෞතුරා බුද්ධත්වය වෙනුවෙන්ම මගේ ජීවිතයේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට පූජා වේවා කියලා අධිෂ්ඨාන කරන්නේ. දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේ සුමේද තාපසතුමා ළඟටම ගිහියා. බුදුරජාණන් වහන්සේ එතන නතර වුණා. කෙනෙක් ජීවිතේ පූජා කරන්නේ නැහැ ලීසිය. ඒක කරන්න පුළුවන් මහාවීරවන්තයෙකුට. බුදු නුවණින් අදිෂ්ඨාන කරලා බැලුවා. අපට ජීවිතේ පූජා කරලා තියෙන මේ මහා පුරුෂයා කවුද කියලා. එතකොට තමයි ලෞතුරා භාග්‍යතුන් වහන්සේට වැටහෙන්නේ මේ කොහොම කෙනෙක්ද කියලා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවෙම භික්ෂු මහා සංඝරත්නය දිහා බැලුවා. භාග්‍යතුන් වහන්සේ ආපහු හැරෙන එකටත් කියන්නේ නාගාවලෝපනේ කියලා. ඇයි නාගාවලෝපනේ කියලා කියන්නේ? නාග කියලා කියන්නේ ඇතාට පින්නතුනි. රහතන් වහන්සේටත් නාග කියලා කියනවා. නාගයටත් නාග කියලා කියනවා. හස්තියාටත් නාග කියලා කියනවා. සාමාන්‍ය ඇතෙක් ආපහු බලන්න වෙච්චාම එතකට බෙල්ල හරවල බැලුවට ආපහු පේන්නේ නැහැ. නතර වෙලා මුළු ඇඟම හරවනවා අනිත් පැත්තට. එහෙම තමයි පිටිපස්ස බලන්නේ. ලෞතුරා බුදුවරු කවදාවත් බෙල්ලත් සමග හිස විතරක් හරවලා පිටිපස්ස බලන්නේ නැහැ. නතර වෙලා මුළු ශරීර ධාතුවම ඒ පැත්තට හරවනවා. ආන් ඒ නිසා තමයි නාගාවලෝපනය කරනවා කියලා කියන්නේ. තමන් වහන්සේගේ පිටිපස්සේ ගිනි කඳන් වගේ බැබලි බැබලි මහ රහතන් වහන්සේලාම ලක්ෂ හතරක් ඉන්නවා. ඒ රහතන් වහන්සේලා ආමන්ත්‍රණය කරලා උන්වහන්සේලාට විශේෂ ප්‍රකාශයක් කරනවා. මහණෙනි, මේ මහා පුරුෂයෙක් අපිට ජීවිතේ පූජා කරලා තියෙනවා. ශරීරේ මතින් වඩින්න කියලා
අපි පින්නතුන් හිතන්නකො ලක්ෂ හතරකට පෑගුණා නම් සුමේද තාපසතුමාගේ මොනවද ඉතුරු වෙන්නේ කියලා. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ ශරීරයේ මතට පය තියන්න දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකේ කිසිම කෙනෙක් සමත් නැහැ. ලෞතුරා බුදු වෙච්ච මට විතරක් ඒ අවස්ථාව තියෙනවා. මා හැර කිසිම දෙවියෙකුට කිසිම බ්‍රහ්මයෙකුටවත් මේ ශරීරයට පය තියන්න බෑ කියලා. ඒ වෙලාවේ අහුවා භික්ෂුන් වහන්සේලා ස්වාමිනියයි අන්න ඒ වෙලාවේ තමයි සඳහන් කළේ මහණෙනි මේ ජීවිතේ පූජා කරලා තියෙන්නේ තවත් මහා කල්ප අසංඛ්‍ය 4 ලක්ෂ 1කින් පාරමිතා ඉවර කරලා දෙව්ලොවෙන් චුත වෙලා සුද්ධෝදන කියන මහා පුණ්‍යවන්ත රජෙකුට දාව මහා මායා නම් පුණ්‍යවන්ත කාන්තාවගේ කුසේ පිළිසිඳගෙන දස මාසයක් ඇවෑමෙන් මනුලොව ඉපදිලා අවුරුදු 29ක් කාමභෝගී ගිහි ජීවිතයක් ගත කරන අවුරුදු 29න් සියලු සම්පත් අත්හරිනෝ දවස් 7කින් ලැබෙන්න තියෙන චක්‍රවර්ති රාජ සම්පත්තිය බව අත්හැරලා ලෝක සත්වයා වෙනුවෙන් අභිනිෂ්ක්‍රමණය කරලා වයස අවුරුදු 35දී ලෞතුරා සම්මා සම්බුද්ධත්වයේ මුදුන්පත් කරගෙන අසංක 24කට වඩා වැඩි සත්ව සමුදාය මේ සංසාර සාගරයෙන් එතර කරවන්න පුළුවන් ගෞතම නමින් සම්මා සම්බුද්ධත්වයේ ලබන මහා පුණ්‍යවන්තයා තමයි මේ ජීවිත පූජාව කරලා තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ මේ ප්‍රකාශය කරනකොට සඳහන් කරනවා මේ මහ පොළොවේ භූමි කම්පා ඇති වුණා කියලා. අහසින් දෙවියෝ මල් වෙහි වරුසාවක් කෙරුවා කියලා සඳහන් කරනවා. බුදුරජාණන් වහන්සේ සුමේද තාපසතුමාට පූජා පැවැත්වුවා. සමම්පිච්ච මල් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තයට ලැබෙනවා. තුන් වතාවක් සුමේද තාපසතුමාව ප්‍රදක්ෂිණා කළා. ඒ ප්‍රදක්ෂිණා කරනකොට සමම්පිච්ච මලින් පූජා කළා. ලක්ෂ 4ක් මහරහතන් වහන්සේලා සියලු දෙනාම සුමේද තාපසතුමාට මල් පූජා කළා. ලක්ෂ 4ක් මහරහතන් වහන්සේලා එක එක මල් පූජා කළත් මල් ලක්ෂ 4ක් සියලු දෙනා වහන්සේලාම මල් පූජා කළා. පින්නතුනි මේ වෙලාවේ මේ පිරිස අතර හිටියා බොහොම සුන්දර තරුණ කාන්තාවක්. ඇය නමින් සුමිත්තා. ඇය ළඟ තිබුණා නිල් මහනෙල් මල් මිටි 8ක්. ආංගෙන් මල් මිටි 5ක් අරගෙන ගිහිල්ලා සුමේද තාපසතුමාට දුන්නා. තමන් ළඟත් ඉතුරු වුණා මහනෙල් මල් මිටි 3ක්. ඇය එදා සුමේද තාපසතුමා පිළිබඳව පුදුම ප්‍රසන්න හැඟීමක් ඇති කරගත්තා. භාග්‍යතුන් වහන්සේ පිළිබඳව නිමක් නැති ශ්‍රද්ධාවක් ඇති වුණා. සුමේද තාපසතුමාට නිල් මල් මිටි දීලා කියනවා ස්වාමීනි මහා පුරුෂයාණෙනි ඔබ ප්‍රාර්ථනා කරන ලෞතුරා සම්මා සම්බුද්ධත්වයේ මුදුන්පත් වෙන්න කියලා මේ නිල් මල් භාග්‍යතුන් වහන්සේට පූජා කරන්න කියලා. සුමේද තාපසතුමා බුදුරජාණන් වහන්සේට නිල් මහනෙල් මලින් පුදනවා. සුමිත්තානං තරුණී ඉතුරු මල් මිටි 3න් භාග්‍යතුන් වහන්සේ පුදනවා. ඇය ප්‍රාර්ථනාවක් කරනවා. මේක එදාම කරන ප්‍රාර්ථනාවක් නෙවෙයි කලින් ඉඳලම කරගෙන එන ප්‍රාර්ථනාවක්. ස්වාමීනි
භාග්‍යතුන් වහන්සේගේ සිරිපා පාමුට මේ නිල් මල් පූජා කරලා මම කරන ප්‍රාර්ථනාව මේ මහා පුරුෂයා යම් දවසක ලෞතුරා සම්මා සම්බුද්ධත්වයේ ලබනවද ඒ අන්තිමාත්ම භාවිත් මේ මහා පුරුෂයාණන්ගේ පාද පරිචාරිකාව බවට පත් වෙන්න මට වාග්ය ලැබෙන්න ඕනේ කියන ප්‍රාර්ථනාව. එතකොට කවුද මේ සුමිත්තා? ඒ වෙන කවුරුවත් නෙමෙයි. යසෝදරා දේවීන් වහන්සේමයි. අති දීර්ඝ කාලයක් පාරමිතාව පුරාගෙන එන මහ පුණ්‍යවන්ත උත්තමාවියක්. ඒ පිළිබඳව කරුණ කීපයක් මේ වෙලාවෙම සිහිපත් කළොත්. පුරාණ බ්‍රහ්මදේව බුදුරජාණන් වහන්සේ ළඟ අපේ බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයෙක් හැටියට බුදු බව අධිෂ්ඨාන කරනකොටත් ළඟ හිටිය කියලා කියන්නේ. පිරිනිවන් පාන්න යනකොට ඒවව භාග්‍යතුන් වහන්සේට මතක් කරනවා. ස්වාමීනි මතකද? එදා පුරාණ බ්‍රහ්මදේව බුදුරජාණන් වහන්සේ ළඟ ඔබ වහන්සේ පාරමිතා පුරනකොට මම ළඟ හිටිය බව කියලා. ඒ තරම් ඈත සංසාරී ලෞතුරා බුද්ධත්වයේ ලබන මහා පුරුෂයන් වහන්සේ නමකට පාද පරිචාරිකාව බවට පත් වෙන්න පාරමී පූර්ණේ කරගෙන ඉන්න උත්තමාවියක් යසෝදරා දේවීන් වහන්සේ කියලා කියන්නේ. අපි ඒ පිළිබඳව කරුණු තව ටිකක් ඉදිරියෙන් සාකච්ඡා කරමු. දීපංකර භාග්‍යතුන් වහන්සේ නියත විවරණය ලබලා දීලා භික්ෂූන් වහන්සේලාත් එක්ක රඹගම් නුවරට දානිට වැඩියා. සුමේද තාපසතුමා අර මල් මතින් වාඩි වුණා. වාඩි වෙලා කල්පනා කළා ලෞතුරා බුදුරජාණන් වහන්සේ මම දිහා බලල සඳහන් කළා මටත් ලෞතුරා බුදු වෙන්න පුළුවන් කියලා. බුදුවරුන්ගේ වචන කවදාවත් වරදින්නේ නැහැ. බුදුවරු වචනයක් ප්‍රකාශ කළොත් ඒ එසේමයි. උදාහරණයක් මතක් කරනවා. කාන්තාවක් ගැබ් ගත්තහම ඒ කාන්තේ මේ ගැබ බිහි කරන්න ඕන, ගැබ හෙලන්න ඕන. ගල් කැටයක් ඉහළට විසි කරහම අපේ ශක්තිය තියෙන තාක්කල් ඒ ගල ඉහළට ඇදෙනවා. අපේ ශක්තිය ඉවර වුණ ගම, විසි කරපු වේගය ඉවර වෙච්ච ගම ගලාපහුව පහළට එනවා. කවදාවත් මේක උඩ නතර වෙන්නේ නැහැ. ඒක සත්‍යයි. භාග්‍යතුන් වහන්සේගේ වචනය ඒ වගේම සත්‍යයි. ඒ කියන්නේ මටත් ලෞතුරා බුදු වෙන්න පුළුවන්. මල්ගොඩ මත වාඩි වෙලා කල්පනා කරනවා පෙර මහ බෝසත්වරු ලෞතුරා බුද්ධත්වයේ සඳහා මොනවා කළාද? හාත්පස බැලුවා. වැටහෙන්නේ මොනවා කළාද කියලා. සුමේද තාපසතුමා නැවත තමන්ගේ හිත දිහාම බැලුවා. හිතින්ම මෙනෙහි කළා. සුමේද තාපසතුමාට වැටහෙන්න පටන් ගත්තා. පාරමිතා දහයක් ආකාර තුනකින් පූරණය කරන්න ඕන කියලා. මොනවද ආකාර තුන? පාරමිතා, උපපාරමිතා, පරමත්ත පාරමිතා. මේ විදිහේ ආකාර තුනකින් පාරමිතා 10 පූර්ණේ කරනකොට පාරමිතා 30ක් බවට පත් වෙනවා. ඒ කියන්නේ සමතරින්සත් පාරමී කියලා. මේ පාරමිතා පූර්ණේ කරන්න පින්දුතුනි මෙවන් මහා පුරුෂයෙකුට මිසක් වෙන කෙනෙකුට හිතන්නවත් බෑ පාරමිතා ගැන දන්නවනම්. පාරමිතා ගැන දන්නේ නැත්තම් පුළුවන්. නමුත් ඒක පූර්ණේ විය යුතු හැටි
පූර්ණේ කළ යුතු හැටි හරියට දන්න කෙනෙකුටයි හිතන්නවත් බැරි. මෙවන් වීරයවන්ත මහා පුරුෂයෙකුට විතරයි මේ පාරමිතා සියල්ල සම්පූර්ණ කරලා ලෞතුරා බුදු වෙනවාමයි කියන තීරණයට යන්න පුළුවන්. සුමෙද තාපසතුමා තීරණය කළා, මම මේ සමතරින් සත් පාරමිතාව සම්පූර්ණ කරලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහට ඒ ලෞතුරා බුද්ධ රාජ්‍ය මුදුන්පත් කරගන්නවාමයි කියලා. මේ වෙලාවේ ආසින් දිව්‍යමය මල් වැහි වහිනවා වගේ වැක්කිරෙන්න පටන් ගත්තා. හාත්පස ප්‍රදේශයේම දිව්‍යමය පුෂ්පයන්ගේ සුවඳින් සුවඳවත් වෙන්න පටන් ගත්තා. දෙතිස් මහා පූර්ව නිමිති පහළ වෙන්න පටන් ගත්තා. මොනවද මේ දෙතිස් මහා පූර්ව නිමිති කියලා කියන්නේ? මහා බෝසතාණන් වහන්සේ නමක් ලෞතුරා බුද්ධත්වයේ සඳහා පාරමී අධිෂ්ඨාන කරනකොට නිමිති 32ක් පහළ වෙනවා. එකින් එක විස්තර කරන්න ගියොත් නම් දීර්ඝ කාලයක් ගත වෙනවා. නමුත් මේ ලෝකේ ශ්‍රද්ධාව නැති කිසිම කෙනෙකුට හිතා ගන්න බැරි, තේරෙන්නේ නැති, වටහා ගන්න බැරි ප්‍රමාණයක් මේ නිමිති 32යි. සඳහන් කරනවා මේ මහ පොළොව සක්වලවල් 10,000 සම්පූර්ණයෙන් නෙළුම් මල් වලින් වැහෙනවා කියලා. සක්වලක් කියන්නේ කොච්චර ප්‍රමාණයක්ද? සක්වලක් කියන්නේ ලෝක 31ක්. මොනවද මේ ලෝක 31? බ්‍රහ්ම ලෝක 20යි, දිව්‍ය ලෝක 6යි. එතකොට 26යි, අපායවල් 4යි, 30යි, මනුස්ස ලෝක 1යි, 31යි. මේ ලෝක 31ට තමයි සක්වලක් කියලා කියන්නේ. එක සක්වලකට පායන්නේ එක ඉරයි, එක හඳයි. එතකොට සක්වලවල් 10,000 කියලා කියන්නේ ඉරවල් 10,000, හඳවල් 10,000 පායන තරම් මුළු භූමි ප්‍රමාණය සම්පූර්ණයෙන්ම නෙළුම් මලින් වැහෙන ගල, කන්ද, පර්වතය, සාගරය මේ කිසි තැනක් මගහැරෙන්නේ නැහැ, මල් වලින්ම වැහෙනවා. කළුගල් පලාගෙන දණ්ඩ පදුම කියන විශේෂ නෙළුම් වර්ගයක් පිපුණා කියලා කියනවා. පින්නතනි, අපේ රටේ අද දකින හැම කන්දක්ම, අද මේ දකින හැම කඳු සිකරයක්ම ඒ කාලේ තිබුණා නම් ඒ හැම කන්දක්ම නෙළුම් වලින් වැහෙනවා. මේ කතා කරන්නේ මහා කල්ප අසංඛ්‍ය 4කට කලින්. නමුත් මේ නිමිති 32ම සිද්ධාර්ථ මහබෝසතුන් මාතෘ ගර්භයට වඩිනකොටත්, මාතෘ ගර්භයෙන් බිහි වෙනකොටත්, ලෞතුරා බුදු බව ලබනකොටත් පහළ වෙනවා. ඒ දැනට අවුරුදු 2000 ගණනකට එහා පැත්තේ. ඒ කියන්නේ මේ කඳු සිකර ඔක්කොම නෙළුම් මලින් වැහුණ කාලයක් තිබුණා. ලෝකේ කතා කරන මහ උස එවරස්ට් ආදී කඳු ඒ සියල්ලම එදා මහ බෝසතාණන් වහන්සේ වෙනුවෙන් නෙළුම් මල් වලින්ම වැහිලා ගියපු ප්‍රමාණය අපි නොදකින, අපිට නොපෙනෙන, අපිට නොතේරෙන සක්වලවල්. සක්වලවල් කොයි තරම් තියෙනවද මේ ලෝකේ? විශ්වයේ නිමක් නැති තරම් සක්වලවල් තියෙනවා. නමුත් අපි දන්නේ නැහැ නේද? වර්තමානයේ වෙනකොට
විද්‍යාව කොච්චර දියුණුවයි කියලා අපි කතා කරනවාද? සමහර කාලවලට මෙච්චර මෙච්චර අලුත් අලුත් ග්‍රහලෝක හොයාගත්ත කියලා තොරතුරු පණිවිඩ තියෙනවා. නමුත් එදා මෙදා තුර තාම කවදාවත් තවත් මනුස්ස ලෝකයක් හොයාගත්ත කියලා කියපු කවුරුවත්ම නැහැ. ඒ කියන්නේ තවත් වෙනත් සක්වල හොයාගන්න බැරි වුණා. ලෞතුරා බුදු කෙනෙකුගේ බුද්ධ රාජ්‍ය කොච්චරක් වෙනවද එතකොට? බුද්ධ රාජ්‍ය සක්වලවල් කෝටි ලක්ෂයක්. ලෞතුරා බුදුරජාණන් වහන්සේට සක්වලවල් කෝටි ලක්ෂයක ආඥාව පතුරවන්න පුළුවන්. එතකොට බුද්ධ රාජ්‍ය සුළුපටුනේ. මේ සක්වල විතරක් නෙමෙයි බුද්ධ රාජ්‍ය. මෙවන් සක්වලවල් කෝටි ලක්ෂයක් බුද්ධ රාජ්‍ය කියන්නේ. අපි විතරද බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙන්නේ? සිව්වණක් පිරිස ඉන්නේ මෙහි විතරද? තවත් කෝටි ලක්ෂයක් සක්වලක මේ සිව්වණක් පිරිස වැඩ ඉන්නවා. ඒ නිසා සම්මා සම්බුද්ධ ශාසනයේ ආශ්චර්ය නිවන් දකින්න තුරුවත් අපිට තේරෙන්නේ නැහැ. එයින් සක්වලවල් දහදාහක් නෙළුම් මලින්ම වෙහිල යනවා. සඳහන් කරනවා මුළු අහස් තලයේම නෙළුම් මල් වලින් වැහුණා කියලා. ඒක සඳහන් කරන්නේ ඕලම්බික පදුම එල්ලෙන නෙළුම් වලින් අහස වැහිලා තියෙනවා. බැලුව බැල්මට 10000ක් සක්වලම එකම නෙළුම් වියනක්. මල් ටික යටට පේනවා. නටු ටික උඩට තියෙනවා. ඕලම්බික පදුම. පින්නතුනේ හිතනවාද මහ මුහුදේ මල් පිපෙන්නේ ඇති කියලා? මුළු මහ සාගරයේම අතුරු සිදුරු නැතුව නෙළුම් මල් වලින් වැහෙනවා. එතකොට අපිට හිතෙයි මේ තරම් රැගෙන නැගෙන මහ රැලි ඒ නෙළුම් මල් පොඩි කරලා යට දැම්මේ නැද්ද කියලා. ඒ කාරණාව වෙනම පෙන්වනවා. සමස්ත සාගරයේම රැලි නැගෙන එක නවතිනවා. අපි දන්න මහ සාගරයේ බොහොම ලුණු රසයි. නමුත් සඳහන් කරනවා මේ මොහොතේ මහසાગරයේ ඊටම මధుරයි කියලා. මధుර රසයි. ලුණු රස ඇත්තේම නෑ. ඒ මහසાગරයේම නෙළුම් වලින් වැහෙනවා. ගලන ගංගා සියල්ලම මොහොතකට නවතිනවා. සියලුම ගංගා නෙළුම් වල වලින් වැහෙනවා. මුළු මහ පොළොවේම වතුර මතුවෙලා පොළොව තලයේ සෝදනවා වගේ මුළු මහ පොළොවෙම ජල උල්පත් මතුවෙලා හේදිලා ගලාගෙන යනවා. ඉගිල්ලෙන කුරුල්ලු තටු සලන එක නතර කරලා එහෙම්මම නවතිනවා. අශ්වයෝ හේෂාරාව කරනවා. ඇත්තු කුංචනාද කරනවා. 10000ක් සක්වලේ කිසියම් තැනක ගහක කණුවක බැඳපු සත්වයෙක් ඉන්නවා නම් ඒ සියලුම සත්වයන්ගේ බන්ධන ලෙහෙනවා. බැඳපු ගැට ගහපු කවුරුවත්ම නැහැ. හැමෝම නිදහස්. 10000ක් සක්වලේ සෑම නිරේකම ගින්දර නිමෙනවා. බුද්ධාන්තර ගණන් බඩගින්නේ ඉන්න ප්‍රේතයන්ගේ සාපිපාසාව සංසිඳ නිරේවල් වල ඉන්න නිරිසත්තුන්ගේ ගින්න නිවෙනවා. නිරාගිනි නිවෙනවා. මේ තරම් මහ පුදුම ආශ්චර්යයක්. මේ වගේ නිමිති 32ක් පිළිබඳව සඳහන් කරලා තියෙනවා. සුමේද තාපසතුමා පාරමිතා අදිෂ්ඨාන කරනකොට මේ නිමිති 32ම පහළ වෙනවා. ඒ විතරක්ද නෙමෙයි මේ මහපොළොව භූමිකම්පා නැගෙනවා. කුඹල් සකක් කැරකුණා වගේ මහපොළොව කැරකුණා කියලා සඳහන් කරනවා. පොළොව කැරකෙනකොට භූමිකම්පා නැගෙනකොට
මිනිස්සු බීතියෙන් බීතියට පත් වෙනවා. මොකද්ද වෙන්න යන්නේ කියලා. වෙන කාගෙද පිහිට? වෙන කාගෙද සරණ? නත්ති මේ සරණං අඤ්ඤං. බුද්ධෝ මේ සරණං වරං. කාගෙන් පිහිට ඉල්ලන්නද මහ පොළොව මේ විදිහට වෙවුලනකොට? කාට ගිහිල්ලා කියන්නද බේරගන්න කියලා? සකල සත්ව සංහතියම අන්තාසරණයි. එහෙම වුණොත් මේ වෙලාවේ මේ මිනිස්සු කියාගන්න බැරි තරම් අසරණයි. භාග්‍යතුන් වහන්සේගේ සරණ විතරයි. ඒ නිසා මිනිස්සු එකතු වෙන්න ගත්ත බුදුරජාණන් වහන්සේ ළඟට. ළඟට දුවගෙන ගිහිල්ලා වැඳ වැඳ අහනවා, ඇයි ස්වාමීනි මොකද්ද වෙන්නේ? දෙවියෝ කෝප වෙලාද? අපෙන් වරදක් වෙලාද? බුදුරජාණන් වහන්සේ සඳහන් කළා, මේ වෙවිලීම කිසි කෙනෙකුට හානියක් වෙන වෙවිලීමක් නෙමෙයි. භූමි කම්පා ඇති වෙන ආකාර කීපයක් ධර්මයේ සඳහන් කරලා තියෙනවා. මෙවන් වෙලාවල් වල ඇති වෙන මේ භූමි කම්පා කුරු කුහුඹයකටවත් හානියක් කරන්නේ නැහැ. මේ අවස්ථාව මේ මහ පොළොවට දරා ගන්න බැරිකමයි තියෙන්නේ. ලෞතුරා බුදු වෙන්න පාරමිතා අදිෂ්ඨාන කරනවා. ඒ තරම්ම අමාරුයි මේ පාරමිතා පුරන්න. ඒක කරන්න බැරි දෙයක්. ඒ දේ පූර්ණේ කරලා ලෞතුරා බුද්ධත්වයට එන්නේ. මං එකයි කියවා අපිට තේරෙන්නේ නැති ප්‍රමාණයක්. මේ පාරමිතා 10 ආකාර 30කින් පූර්ණේ කරන්න තීරණය කරනකොට මේ හිත්පිත් නැති මහ පොළොවට ඒක දරාගන්න බැරුව, ඒක තේරෙන්නේ නැතුව මේ මහ පොළොව කම්පා වෙනවා කියලා කියන්නේ පින්නතුනි මොන තරම් ප්‍රමාණයක්ද කියලා විවේකීව හිතන්න. ඒක කොහොම පාරමිතාවක් වෙන්න ඕනේද? රබගම් නුවර මිනිස්සු ඒ කාරණාව ඇහුවට පස්සේ හැමෝම මල් අරගෙන සුමේද තාපසතුමා ළඟට ඇවිල්ලා වඳිනවා. වැඳලා කියනවා, ස්වාමීනි දීපංකර පාදමූලී සංසාරේ කෙරවල කරන්න බැරි වුණත් ඔබ වහන්සේගේ ශාසනේ අපි මේ සසර දිනනවා කියලා. එහෙම පාරමිතා අදිෂ්ඨාන කරලා ආන් එදා ඉඳලා තමයි අපි මේ කතා කරන දස පාරමිතාව පූර්ණේ කරන්න පටන් ගත්තේ. මහා කල්පා සංඛ්‍ය 4 ලක්ෂ 1 කොයිසා දීර්ඝ කාලයක්ද? නිමක් නැති දුක් විඳා. ඒ දික්වල සීමාවක් නැහැ. ජාතක පාලිය කියවලා බලනකොට මේ තරම් දුක් විඳේ ඇයි කියලා හිතෙනවා. දීපංකර බුදුරජාණන් වහන්සේ ළඟ විතරක් නෙමෙයි තනියම රහත් වෙන්න අවස්ථාව හම්බුනේ. තමන්ට රහත් වෙන්න අවස්ථාව ලැබුණේ එතන විතරක් නෙමෙයි. ඔය මහා කල්ප අසංඛ්‍ය 4 ලක්ෂ 1ක් පාරමිතා පුරන කාලේ අවස්ථා කෝටි ප්‍රකෝටි ගණක් හම්බුණා. මේ සසර දුක් විඳින එක අත්හැරලා රහත් වෙන්න. නමුත් ඒ හැම අවස්ථාවකම අත්හැරියා. හැම අවස්ථාවකම මගහැරියා. ඒ කවුරු වෙනුවෙන්ද? ඔබ වෙනුවෙන්ද? අපි වෙනුවෙන්ද? එහෙම නොකර එදා මහ බෝසතාණන් වහන්සේ ලෞතුරා බුදු කෙනෙක් ළඟ බුද්ධ ශාසනයක රහත් වුණා නම් මේ සංසාරයෙන් අපි එතර කරන්න කවුද ඉන්නේ? මෛත්‍රී මහ බෝසතාණන් වහන්සේ ලෞතුරා බුදු වෙන තුරුම අන්ධකාර යුගයක් තමයි තියෙන්නේ. මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ ඊළඟ අන්තර කල්පේ පහළ වෙනවා. නමුත් පින්නතුනි සඳහන් කරනවා, හැබැයි ඒකට තව ගොඩක් කල් තියෙනවා.
අපි සමහර වෙලාවට හිතනවනේ මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ දැක නිවන් දකින්නවා කියලා. ඉතින් ප්‍රාර්ථනාවේ වරදක් නැහැ. හැබැයි ඉතින් මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ දකින්න තරම් පින් කරන්න ඕනේ. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දකින්නේ කවුද? නොදකින්නේ කවුද? මෛත්‍රී වර්ණාය පැහැදිලි කරලා තියෙනවා. අදත් කියවලා අදත් දැනගෙන නොදකින කෙනෙක් නෙමේ දකින කෙනෙක් වෙනවා කියලා උත්සාහ කරනවනම් එහෙම කමක් නැහැ. වරදක් නැහැ මේ ප්‍රාර්ථනාවල්. හැබැයි එතනින් සසර ඉවර කරන්න පුළුවන් කියලා ඒ වෙනුවෙන් කටයුතු කරනවා කියලා පූර්ණ විශ්වාසයක් තියෙනවා. අපේ රටේ එක මහත්තෙර නමක් අපවත් වෙන්න ආසන්න වුණා. මිනිස්සු සියලු දෙනාම හිතාගෙන ඉන්නේ උන්වහන්සේ රහත් වෙලා කියලා. දැන් ආරංචි මහතෙරුන් වහන්සේ අපවත් වෙන්න ළඟයි. විහාරේ භික්ෂුන් වහන්සේලා එළියට ඇවිල්ලා බලහම යදුන් 12ක තරම් ඈත එක දිගට මිනිස්සු පෙළ හැදිලා මොකටද? අන්තිම වතාවට රහතන් වහන්සේ වැඳගන්න. එද මිනිස්සුන්ගේ කල්පනාව මේ රහතන් වහන්සේ නමක් පිරිනවම් පාන්න යනවා කියලා. පන්සලේ ඉන්න භික්ෂුන් වහන්සේ නමක් ඉක්මනට ගියා අර මහතෙරුන් වහන්සේ ළඟට. ගිහිලා කීව කතාව, ස්වාමීනි මේසා විශාල ජන ගංගාවක් රැස් වෙලා ඔබ වහන්සේ වන්දනා කරගන්න රහතන් වහන්සේ නමක් පිරිනිවන් පාන්න යනවා කියලා. ස්වාමීනි ඇත්තටම ජීවිතේ එහෙම මුදුන්පත් කරගත්ත උතුම් තත්ත්වයක් ඔබ වහන්සේට තියෙනවද කියලා ඇහුවා. සඳහන් කළා නෑ කියලා. මං රහත් වෙලා නෑ කි. ස්වාමීනි දැන් මොනවද කියන්නේ? යදුන් 12ක විතර එක දිගට මේ ඉන්නේ රහතන් වහන්සේ කෙනෙක් බලන්න. සඳහන් කරන ආයස්පතනි මම රහත් වුණේ නෑ. මොකද මං ළඟ එක ප්‍රාර්ථනාවක් තියෙනවා. උන්වහන්සේ සඳහන් කරන්නේ එහෙම. මොකද උන්වහන්සේගේ ප්‍රාර්ථනාව? මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දැකලා රහත් වෙලා පිරිනිවන් පානවා කියලා. ඒ බලාපොරොත්තුව මුදුන්පත් කරගන්න නිසා උන්වහන්සේ මේ ජීවිතේ රහත්ුනේ නැහැ. නමුත් දැන් කරන්න දෙයක් නැහැ. රහතන් වහන්සේ නමක් බලන්නයි මේ පෙළ හැදිලා ඉන්නේ. සඳහන් කළා කමක් නැහැ අවශ්‍යතුනි. මව පොඩ්ඩක් නැගිටවන්න පුළුවන්ද කියලා ඇහුවා. නැගිටින්නවත් බෑ, තරම් අසාධ්‍යයි මරණ වංශකේ ඉන්නේ. නැගිටවලා ටිකක් ඇඳ විට්ටමට හේතු කරන්න කිව්වා. හේතු කළාට පස්සේ සඳහන් කළා ටිකක් දොරවහලා එළියට යන්න කියලා. අර ස්වාමීන් වහන්සේ දොරවහලා එළියට හැරෙනවත් එක්කම නැවත කතා කළා. මොකක් හරි ආයෙ වුවමනාද දන්නේ කියලා දොර එළියට උළුවස්සෙන් පිට වුණා විතරයි. ඇයි ස්වාමීනි? හරි ආයස්මතුනි. දැන් ඒගොල්ලෝ රහතන් වහන්සේ නමක් නම් බලන්න එන්නේ. දැන් ඒ කාර්යය සම්පූර්ණයි. දොර වහලා එළියට යන ටිකට උන්වහන්සේ සවු කෙලෙස් නසල රහත් වෙලා. මොන තරම් ක්ෂණයකින් ඒ දේ කරගත්තද? මම මේ කතාව සඳහන් කළේ බලාපොරොත්තුවක් තිබුණේ මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ දැකලා රහත් වෙන්න. දැන් තේරෙනවද මොනතරම් පිම්පුරලද හිටියේ එතෙන්ට යන්න? අපි තාම හිතනවා නම් යටත් පිරිසෙන් පන්සිල්වත් ආරක්ෂා කරන්නේ නැතුව මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ දකින්නවා කියලා. අම්මට තාත්තට සලකන්නේ නැතුව මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ දකින්නවා කියලා. මෛත්‍රී වර්ණව කියවහම තේරෙයි
අපිට තියෙන සිහිනයක් පමණයි කියලා. මෛත්‍රී භාගිතුන් වහන්සේ මගහැරුණොත් මහා කල්ප අසංකේයයක් මේ විශ්වය අඳුරුයි පිළිතුරු. මෛත්‍රී බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ මහා කල්ප අසංකේයයක් යනකන් ලෝතර බුදුරු පහළ වෙන්නේ නැහැ කියලා දේශනාව තියෙනවා. ළඟ ළඟ එන්නේ මොනතරම් අන්ධකාර කාලයක්ද. වහ වහ වීරය කළ යුතු නැද්ද? අපි ප්‍රාර්ථනා කළ යුතුයි ඉතාම ඉක්මන් භවයක, ඉතාමත්ම කෙටි කාලයකින් මේ සංසාරයෙන් එතර යන්න. එතකොට ඒක මේ ශාසනයේදීම වෙන්නත් පුළුවන්, මෛත්‍රී භාගිතුන් වහන්සේ ළඟ වෙන්නත් පුළුවන්. බැරි වෙලාවත් මගහැරුණ ඊළඟට ළඟම හම්බෙන ශාසනය වෙන්නත් පුළුවන්. හැබැයි ආයෙ ළඟ එකක් හම්බෙන්නේ නැහැ. අන් ඒ නිසා අපිට හම්බ වෙලා තියෙන බොහොම බොහොම හොඳ තැනක් මතක තියාගන්න ඕනේ. හැබැයි ඉන්නේ වැට උඩ. තව එක බුද්ධාන්තරයයි අපට තියෙන්නේ, මහා කල්ප අසංකේයයක අඳුරු කාලයට කලින්. මේ අතරේ මේ සංසාරගත ජීවිතයට මොනව හරි කරනවද? එහෙම නැත්තම් නිමක් නැති සතර අපායේ දුක් විඳ විඳ තව කොයිතරම් කාලයක් යනවද කියලා. හරියට බුදු දහම තේරුණොත් දැන් නම් ආවා ඇතිම කියලා හිතෙනවා. අපේ මහ බෝසතාණන් වහන්සේ ලෞතර බුදුරු 5,12,027 නමක් දැක්කනම් අපායේ නොහිටියේ හැම කාලිකම අපිත් උන්වහන්සේලා දැක්කා. ඒ වුණාට තාමත් සංසාරේ අපේ අඩුපාඩු තීරෙන්නේ අපි දිහා හරියට හැරිලා බලහම. දැන් අදත් සමහර අය අඟුලිමාල මහරහතන් වහන්සේටත් බණිනවනේ. සමහරු කියන්නේ මේ ශාසනේ හිටපු හොඳම මිනිමරුවා කියලා. ශාසනේ හිටියේ නෑ මිනිමරුව, මේ බුද්ධාන්තරේ හිටපු හොඳම මිනිමරුවා කියලා. අපිත් අද බණමඩුවේත් කතා වෙනවා හොඳම මිනිමරුවා කියලා සමහර අය. නමුත් ලැජ්ජ හිතෙන්නේ නැද්ද? ඒ මිනිමරුව දැන් කෝ කියලා හිතාම ඒ මිනිමරුව සංසාරය අතහැරලා යන්නම ගිහිල්ලා. නමුත් උන්වහන්සේ පහත් කරලා කතා කරන අපි තාම සතර අපායෙන් නිදහස් වෙලා නැහැ. අපි කොච්චර පහත් තැනක ඉඳලාද එවන් මහා උතුමන්ට ගරහලා තියෙන්නේ? ඒ වගේ අවස්ථා කොච්චර හම්බෙනවද කියලා හිතන්න. දේවදත්තයන් වහන්සේට දේවදත්තයා දේවදත්තයා කියන අය කොච්චර ඉන්නවද? පින්නතුනි, සංසාරේ බැඳගත් බද්ධ වෛරය නිසා මහබෝසතාණන් වහන්සේටත් කරදර කරලා භාග්‍යතුන් වහන්සේටත් කරදර කළ බව ඇත්ත. නමුත් අපිට දේවදත්තයා කියලා කතා කරන්න පුළුවන්ද? සංසාරේ පසේ බුද්ධත්වයේ වෙනුවෙන් පාරමිතා පුරලා ඉන්න උතුමෙක්, පසේ බුදු වෙන්න පාරමිතා පුරලා ඉන්න කෙනෙක්. ඉතින් අපි මොන පාරමිතාව පුරලාද දේවදත්තයා කියන්නේ? අපට සුදුසු නෑ ඒ වචනේ. උන්වහන්සේ කරලා තියෙන පින්කම් වලින් කෙස් ගහක් තරම්වත් අපි කරලා නෑ. ඉතින් ඒ වගේ දේවල් අපි ගාව හරියට තියෙනවා හිතන්නේ නැතිකම නිසා. සුමේද තාපසතුමා පාරමිතා අදිෂ්ඨාන කරලා ලෞතුරා බුද්ධත්වය වෙනුවෙන් මහා කල්ප සංඛ්‍යා 4,01,000 විඳපු දුක්ඛන්දරාව ජාතක පාළියේම තියෙනවා කියලායි මතක් කළේ. ඒ අතර අපි මුලින් කතා කරපු යසෝදරා දේවීන් වහන්සේ මුණ ගැහුණ අවස්ථා
සෑහෙන ප්‍රමාණයක් ජාතක පාලියේ තියෙනවා. මහා චද්දන්ත ජාතකයේ එකතැන. මහා බෝසතාණන් වහන්සේ චද්දන්ත හස්තිය වෙලා ඉපදිලා ඉන්න කාලේ විශාල ශරීරයක්. චද්දන්ත හස්ති රාජයා සාමාන්‍ය කෙනෙකුට යන්න බැරි තැනක තමයි ජීවත් වෙන්නේ. පර්වත වලලු හතකින් වට වෙලා තියෙන වැඩ ඉන්න තැන. ඉර්ධිමත් ඇත්තු 8000ක් ආරක්ෂාව සපයනවා. චද්දන්ත කුලයේ ඇත්තුන්ට දල 6ක් තියෙනවා. ඒ කියන්නේ චද්දන්ත කියන්නේ දත් 6ක් තියෙනවා. මේ හස්ති රාජයාගේ දලවලින් ෂඩ්වර්ණ රැස් විහිදෙනවා. ජාතක කතාවේ විශේෂ විස්තර ගොඩක් තියෙනවා. මේ හස්ති රාජයාට හිටියා ඇතින්නියෝ දෙන්නෙක්, චූල සුභද්‍රයි මහා සුභද්‍රයි කියලා. මහා සුභද්‍ර කියන්නේ යසෝදර දේවිය. චූල සුභද්‍ර හස්ති රාජයාට වෛර කළානේ. තමන්ට ඇතිවෙච්ච නොවැටහුණු තීරණය නිසා. මොකද එක දවසක් සල්වනයට ගිහිල්ලා හස්තියා තමන්ගේ දලෙන් විශාල සල්ගහකට පහර දුන්නා. හස්තියාගේ එක පැත්තක චූල සුභද්‍ර හිටියා, අනිත් පැත්තේ මහා සුභද්‍ර හිටියා. ඉතින් මේ වගේ ඇතෙක් සල්ගහට දලෙන් පහර දුන්නාම ඒ සල්ගහ කොහොම හෙලවෙන්නේ? ඉස්සරල වැටෙන්නේ ගහේ තියෙන වේලිච්ච කොළයි ඉදුන කොළයි වියලි නටුයි. හුළඟත් එක්ක මේ වියලි නටුයි වියලි කොළයි චූල සුභද්‍රගේ ඇඟට වැටුණා. ඊළඟ සැරේ ගහට දලෙන් පහර දෙනකොට මල් පෙති වැක්කිරෙන්න ගත්තා. ඊළඟ හුළඟට මහා සුභද්‍රගේ ඇඟට මල් පෙති වැක්කිරෙන්න ගත්තා. චූල සුභද්‍රට තරහ ගියා. මගේ ස්වාමියා මහා සුභද්‍රට තරන් මට සලකන්නේ. ඇගේ ශරීරයේ මතට මල් පෙති වට්ටවල මගේ ඇඟට කොළ රොඩුයි දිමියුයි වැටුවා කියලා. වෛර බෙදපු එක තැන. තව දවසක් නාන්න ගියාම මේ හස්ති රාජයා නාලා ගොඩ වුණාම පරිවාර හස්තින් විලේ තියෙන මල් කඩාගෙන ඇවිල්ලා සම්පූර්ණයෙන් හස්තියා මලින් සරසනවා. එක හස්තියෙක් විල මැද්දෙ තිබිලා විශාල මානෙල් මලක් අරන් ආවා. ගෙනල්ලා හස්ති රාජයාට දුන්නා. ඒ මල හොඳින් අරගෙන තමන්ගේ ඉසට හරවල මලේ රේණු ටික තමන්ගේ හිස මත හලාගෙන මහා සුභද්‍රට මල දුන්නා. චූල සුභද්‍ර කල්පනා කළා ඇයට සෙනෙහස වැඩි නිසා ඒ මල ඇයට දුන්නා. මෙන්න මේ වාගේ සිද්ධි කීපයක් මත වෛර කළා. ඒ නිසා තීරණය කළා මම මැරෙන්න ඕනේ. මේ අවට පසේ බුදුරජාණන් වහන්සේලා විශාල ප්‍රමාණයක් 500ක් විතර වැඩ ඉන්නවා. මේ ඇත් රජුරුව මේ පසේ බුදුරජාණන් වහන්සේලාට හරියට උපස්ථාන කරනවා. පළතුරු ගෙනහිල්ල දෙනවා. මේ ඇති බොහෝ දේවල් කරනවා. එක දවසක් චූල සුභද්‍ර තමන්ට හම්බෙච්ච පළතුරු තුගේ ගිහින් පසේ බුදුරජාණන් වහන්සේ නමකට පූජ කළා. පූජා කරලා ප්‍රාර්ථනාවක් කළා. මේ පූජාවේ පිණෙන් මම ඉක්මනින්ම මේ ජීවිතෙන් සමුගන්න ඕනේ. මදුරට සාගල රටේ රජ්ජුරුවන්ගේ මදුරටේ සාගල නුවර රජ්ජුරුවන්ගේ බිරිඳගේ කුසේ දුවක් වෙලා ඉපදෙන්න ඕනේ. ඊට පස්සේ රාජදුවනියක් හැටියට මහ ප්‍රතාපවත් රජෙකුගේ බිරිඳක් වෙන්න ඕනේ. ඊට පස්සේ මගේ ස්වාමියා මට අවනත කරගෙන ඒ ස්වාමියාගේ උදව් අරගෙන මේ ඇත් රජා මරන්න ඕනේ කියලා තීරණය කළා. වෛරය. පින්කමක් කරලා ප්‍රාර්ථනාවක් කරාම
කොහොම කළත් විපාක දෙනවා. මිත්‍යා දෘෂ්ටික ප්‍රාර්ථනක් තියෙනවා, සම්මා දිට්ඨික ප්‍රාර්ථනක් තියෙනවා. මිසදිටු ප්‍රාර්ථනා කරපු අය ගැනත් ධර්මයේ සඳහන් කරලා තියෙනවා. අපි පින්නතුන් අහලා ඇති ස්වර්ණ තිලක ගැන. අපේ ශාසනයේ සඳහන් කරනවා ස්වර්ණ තිලක කියන කාන්තාව පින්කම් කරලා ප්‍රාර්ථනා කළේ මට ඉතාම ලස්සන රූපයක් ලැබෙන්න ඕනේ. ඒ ප්‍රාර්ථනා ගොඩක් කළා මේක. ඉතාම ලස්සන රූපයක්. මගේ රුව කොච්චර ලස්සනද? ලස්සන වෙන්න ඕනේද? මම දකින්න දකින්න හැම පිරිමියෙකුටම පිස්සු හැදෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කළේ. ඒ වගේම රූපයක් ලැබුණා. හැබැවින්ම මිනිස්සුන්ට පිස්සු හැදුණා. ඇය දැක්කහම ඇය ඕනේ වුණා. අන්තිමට ඒක මහා කරදරයක්නේ. මිනිස්සු ගහලා මරලා දැම්මා. අනාථපිණ්ඩික සිටුතුමාගේ හිටියා ඥාතියෙක්. පින්කමක් කරලා ප්‍රාර්ථනාවක් කරලා තිබුණා. කොයි තරම් සිල් රකින්න කාන්තාවක් නමුත් මම දැක්කහම මගෙත් එක කායික සම්භෝගයට කැමති වෙන්න ඕනේ කියලා. ඔහුට විරුද්ධව රජ්ජුරුවගාවට හරියට නඩු යනවා. රජ්ජුරුවන්ටත් කරගන්න දෙයක් නැතුව යනවා මහසිතාණන්ගේ ඥාතියෙක්. බොහොම අමාරුයි තමයි ඒ තත්ත්වෙන් මුදවාගත්තේ. පින්නදින සල්ලි අතේ තියෙනවනම් පින් කරන්නත් පුළුවන්, පව් කරන්නත් පුළුවන්. ආන් ඒ වගේ තමා පින් කරලා පින් රැස් කරගෙන තියෙනවනම් ඒකත් මුදල් වගේ පාවිච්චි කරන්න පුළුවන්. නමුත් මිසදිටු ප්‍රාර්ථනා සංසාරය අඳුරු කරනවා. ඥානවන්තය කවදාවත් එහෙම ප්‍රාර්ථනා කරන්නේ. නමුත් චූර සුභද්‍රගේ ප්‍රාර්ථනාව ඇත් රජු මරන්ට. වැඩි කල් ගියේ නෑ, ඇතින්න මැරුණා. ප්‍රාර්ථනාවේ විදිහටම ඉපදුනා. ප්‍රතාපවත් රජෙකුගේ බිරිඳ වුණා. එක දවසක් රජුරු එනකොට යහනට වැටිලා ඉහේ ඉඳන් පොරවගෙන නිදි. මොකද කියලා ඇහුවා. රජුරුවන්ට වෙන දෙයක් කියලා මේ ඇත් රජුරුව ගැන කිව්වොත් රජුරුව පිළිගන්නේ නැහැ. ඇයි මෙහෙම ඇතෙක් ඉන්නවා කියවට පිළිගන්න බෑනේ, දැකලා නැහැනේ. නමුත් ඇය දන්නවා ඒක. මැරිලා ඉපදිලත් ඒක සිහිපත් වෙනවා. ආගේ හිඳ කල්පනා කළා දොළ දුකක් තියෙනවා කියලා කියන්න ඕනේ. එතකොට රජු කොහොමත් ප්‍රියත්මකයි. ඉතින් ඇහුවාම කිව්වා මට දොළ දුකක් තියෙනවා. මොකද්ද? මෙන්න මෙහෙම ඇතෙකුගේ ෂඩ්වර්ණ රශ්මිය විහිදෙන දලතිය ඇතෙකුගේ දලවලින් ආවරණ හදා ගන්න ඕනේ කිව්වා. ඉතින් එහෙම ඇත්තු කොහෙද ඉන්නේ? රජුරන්ට කියනවා මහරජය, පුළුවන් නම් ඒක කරන්න, නැත්තම් ඔබේ දේවියත් මැරුණ කියලා හිතාගන්න. එහෙම කියම රජුරු තව උනන්දුයි. මහවිශාල රාජ්‍ය රාජ්‍යයේ ඉන්න සියලුම වැදි පුත්‍රයන් කැඳෙව්වා. කැඳවලා ඇහුවා, දැකලා තියෙනවද මෙහෙම ඇතෙක්? ඉතින් එහෙම ඇතෙක් දැකපු කෙනෙක් නැහැ. දේවියට කිව්වා බලන්න වැදි පුත්‍රයෝ දිහා. මගේ එක වචනයයි බොවුන් මගේ සේවකයෝ. කී දෙනෙක් ඇවිල්ලාද? මේ අය හරිම දක්ෂයි. මේ වනාන්තරය පිළිබඳව හොඳ අවබෝධයක් තියෙනවා. ඔබ කියන හස්තියා ඉන්නවනම් යම් තැනක ඔහුගේ ජීවිතේ නැති කරන්න සුදුස්සෙක් මේ වැදි පුත්‍රිය අතරින් හොයන්න කිව්වා. ඇය සියලුම වැදි පුත්‍රයන්ගේ මූණ බලාගෙන බලාගෙන ගියා. උසට වැඩුණ ශරීරයක් තියෙන, දිගට වැවුණ කොණ්ඩයක් තියෙන, පළල් වූ උරපතු තියෙන, විශාල වෙච්ච ධනහිස් තියෙන, රෞද්‍ර පෙනුමක් තියෙන වැදි පුත්‍රයෙක් දැක්කා. තීරණය කළා මගේ වැඩේට හොඳම කෙනා මෙයා.
එතකොට මෙහෙම ඇතෙක් ඉන්නවද කියන එක ප්‍රශ්නයක්. එක වැදි පුත්‍රයෙක් දන්නව ඒක. තොරතුරු අහගෙන කොහොමද දේවියක් දන්නවනේ. ඒ වැදි පුත්‍රයා උඩට එක්ක ගියා. රජුරුත් එක්කම මාලිගාවේ උඩට එක්ක ගිහිල්ලා. වැදි පුත්‍රයා ඇහුවා තොරතුරු. ඒ අත් රජු කොහෙද ඉන්නේ? ඒ අත් රජු කොහෙද ජීවත් වෙන්නේ? ආංගිලේ සඳහන් කළා. මෙන්න මෙහෙම මෙහෙම දුෂ්කර ගමනක්. මේ දුෂ්කර වනාන්තර ටික ඉක්මවන්න ඕනේ. ඉතින් වනාන්තර ගණනාවක් ගැන සඳහන් කරනවා. උණ වනාන්තරයක් ගැන කියනවා. උණගස් කොයි තරම් ළඟින් ළඟින් වැවිලද දේශනාවේ සඳහන් කරනවා උණගස් අතරින් සර්පයෙකුට යන්න බෑ කියලා. මේ මුළු උණ වනාන්තරයේම කිටි කිටියේ හිර වෙලා බට පොඳුරක බට මතු වුණා වාගේ. වැද්දා යන්න ඕනේ උණ වනාන්තරයෙන් එහාට. ඒ නිසා උණගස් කපල ඉනිමන් හදල උණ කැලේ උඩට නැගලා උඩ ඉඳලා තමයි ගස් කපන්නේ. එහෙම නැත්තම් පොරවක් පිහියක් ගහන්න තැනක් නැහැ. එහෙම කරලා පාර හදාගෙන ගියාම අති දැවැන්ත ගස්. කොච්චර විශාලද සඳහන් කරනවා ඒ ගස් කපන්න බෑ කියලා. වැද්දට සියල්ලට උපකරණ හදලා තියෙනවා. වැද්ද කොහොමද එහා පැත්තට යන්නේ? ගහ මැද්දෙන් සිදුරක් හදනවා. උළුවස්සක් වගේ. උළුවස්සක් වගේ සම්පූර්ණ ගහ මැද්ද අයින් කරනවා. අයින් කරලා එහා පැත්තට යනවා මිසක් කවදාවත් ඒ ගහක් පෙරලන්න බෑ. ඒ තරම් විශාලයි. එහෙම එහෙම යනකොට තමයි පර්වත වලලු හත හම්බ වෙන්නේ. එකකට නැගලා බැහැලා අනික නගින්න ඕනේ. කොහොම කොහොම හරි අන්තිමට යන්න ඕනේ ස්වර්ණ පර්වතයට. ඊට පස්සේ දිනවා චද්දන්ත විල. විශාල විස්තරයක් චද්දන්ත ජාතකයේ සඳහන් කරනවා. මේ මුළු විල රන්වන් පාටයි කියලා. ඇයි මේ පර්වතයට ඉරේලිය වැටුණාම වතුරට පරාවර්තනය වෙනවා. පර්වතේ රත්තරන් පාටයි. ස්වර්ණ පර්වතය. ඒක උඩට නැගලා බලන්න කිව්වා. විශාල වනස්පති නුග ගහක් තියෙනවා. ඒ නුග ගහට කකුල් 800ක් විතර තියෙනවා කිව්වා. මොනවද මේ නුග ගහේ කකුල් කියන්නේ? නුග ගස් වල දැකලා තියෙනවා නේද අර වැල් ඇවිල්ලා හැම පැත්තින්ම බිම අල්ලගෙන. මේ ගහ හොලවන්න බැහැ නිසා. ආන් ඒ මුල් අතරේ උණුසුම් කාලෙට මේ ඇතා ඉන්නවා. සීතල කාලෙට ගල් ගුහා අතරේ ඉන්නවා. සඳහන් කළා ඉර්ධිමත් ඇත්තු 8000ක් ආරක්ෂාව හදනවා. මිනිස් පුළුටක් දෙනුනොත් මිනිස්සුන්ගේ දුගඳක් දෙනුනොත් පහර දීමක් නැහැ. නාසා වාතයෙන් අලු කරනවා කියලා කියන්නේ. ඒ කියන්නේ හොඬෙන් පිම්බහම මිනිහෙක් දූවිලි වෙනවා කියලා කියන්නේ. ඒ තරම් ප්‍රබලයි ඇත්තු ආරක්ෂකයෝ. වැද්ද අහනවා දේවිය ඔබට ඕනේ ඒ ඇතාගේ දලද නැත්නම් මව මරා ගන්නද කියලා. සඳහන් කරනවා බය නැතුව යන්න මගේ ප්‍රාර්ථනාවක් තියෙනවා. උඹට හානියක් නෑ ඇතා මරණකන්. ඉතින් අන්තිමට ඉන්න තැන් නාන තැන් යන එන තැන් ඔක්කොම අහගෙන ඇතා නාලා ගොඩ වෙලා හැමදාම නවතින තැන අහගන්නවා. එතෙන්ට ගිහිල්ලා නාලා ගියාට පස්සේ විශාල වලක් හරල කැලෙන් ලී කපල ගස් පලල ලී රැහැල ලෑලි ගෙනල්ල වල උඩට දාල බොරු වලක් හදල වැද්දක් දුන්නත් අරගෙන ඇතුළට බහිනවා. නමුත් වල හාරපු පස් මේ ඇත්තු දැක්කොත් අලුතෙන් හාරපු පස් මේ අවට හැංගෙන්න දිහක් නෑ හොයනවමයි. ආන් ඒක හින්දා හාරණ හාරණ පස් වලට වතුර මිශ්‍ර කරලා විසිකලා කියලා සඳහන් කරන. එතකොට අලුත් බව පේන්නේ. කොළ රොඩුව විසුරවල හංගලා තියෙන්නේ. එතන නාගෙන ඇවිල්ලා වෙනදා හිටගන්න තැනම හිටගත්තා. වැද්ද ඇතුළේ ඉන්නේ. එතාගේ ශරීරයෙන් බේරෙන වතුර බිඳුව අර ලෑලි අතරින් වැද්ද ගැඟට වැටෙනවා. එතකොට දැනගත්තා එතන නාලා ඇවිල්ලා පුංචි සිදුරක් තියලා තියෙනවා.
ප්‍රියං 80ක් විතර උසයි. ඇත් රජු. ආංගේ සිදුරෙන් බලන විස පොවපු ඊයක් දුන්නට නගල. හරියට මෙත් රජාගේ නාභිය ගාවට විද්දා. සඳහන් කරන පොරවකින් පැලුවා වගේ ශරීරයේ පසාරු කරගෙන ගිහිල්ලා පිටෙන් මතු වෙලා ඉහළට ගියා කියලා. සෝනුත්තර හරි ශක්තිමත්. ඇත්තු ගණනාවක ශක්තිය තියෙනවා. ඒ වෙලාවේ දැනුණ වේදනාවට මහා හයියෙන් කෑ ගැහුවා. ඒ කෑ ගහන මොහොත වෙනකොටත් ඇත්තු 8000ම ළඟ සඳහන් කරනවා විදුලි වේගයෙන් නික්මුණා කියලා රජිරුවන්ගේ හතුරා හොයන්න. 이르දීන් යන්නේ හැංගෙන්න දෙයක් බෑ. ඒ තරම් වේගවත්. 이르දිමත් ඇත්තු. සද්දන්ත ඇත්තු කියන්නේ එහෙමයි. ඉතින් එහෙම ඇත්තු ගැන විශාල විස්තර තියෙනවා. ඉතින් හැම තැනම හොයනවා හම්බෙන්නේ නැහැ. ඉතින් පොළොව යටනේ ඉන්නේ. නමුත් ඇත් රජු කල්පනා කළා මේ වෙනකොටත් මහා සුභද්‍රා ඇත් රජුට හේතු වෙලා ඉන්නේ. ඇත් රජු තමගේ ඇඟට හේතු කරගෙන වැටෙයි කියලා. ලේ ගලනවා හරියට නිකන් වතුර කඩක් කැපුවා වගේ. කල්පනා කළා ඉස්සරහින් ඉඳලා විද්දනම් මගේ හිසට වදින්න ඕනේ. පැත්තෙන් ඉඳලා විද්දනම් පැත්තෙන් වදින්න ඕනේ ඊතලේ. සතුරා ඉන්නේ මහපොළොවේ යට. පෘථුවියේ ඉඳලා විද්දි. බලන්න ඕනේ කවුද කියලා. නමුත් බොහෝම ඥානවන්තයි කල්පනා කළා මහා සුභද්‍රා ළඟ හතුර දැක්කොත් මොකකින් මොකක් වෙයිද දන්නේ කියලා. ආගේ නිසා කල්පනා කළා මහා සුභද්‍රා මෙතනින් අයින් කරන්න ඕනේ කියලා. සංවේග උපදවන්න කතා කරලා ඇහුවා ඇත්තු 8000ක් මගේ හතුර හොයන්න ගිහිල්ලා තියෙන කොටත් උඹ තව මල් ළඟට වෙලා මොකද කරන්නේ කියලා. සඳහන් කළා සමාවෙන්න ස්වාමීනි සමාවෙන්න. ඔබ වහන්සේගේ ආරක්ෂාව පතා මම මෙතන ඉන්නේ. ඒක වරදක් නම් සමාවෙන්න කියලා තුන් වතාවක් ඇත්‍ර දුක් ප්‍රදක්ෂිනා කරලා වන්දනා කරලා තමනු 이르දීම පිටත් වුණා. යවා ගන්න යෝනිකම තිබ්බේ. ඊට පස්සේ පයින් පාරක් ගහපුවම අර ලෑලි ටික ඔක්කොම විසි වුණා. හොඳ දැම්ම ඇතුළට ඉන්න කෙනා උස්සලා ගන්න මරණවා කියලා හිතුණා. විදපු කෙනා මරන්න කියලා තමයි හොඳ දෙන්නේ. සඳහන් කරන රිදී පාටයි කියලා. ඇත් රජු සුදුම සුදු රිදී පාටයි කියලා කියන්නේ. මේ වැද්දට දීලා තිබුණා කහ පාට වස්ත්‍රයක් අර කාන්තාව. කියලා තිබුණා උඹට කරදරයක් ආවොත් මේ කාසාය වස්ත්‍රේ තියාපන්. පසේ බුදුරජාණන් වහන්සේලාට දිවි හිමියෙන් දන ගහලා වඳිනවා. මේ අත්‍රාජු මේ කහ වස්ත්‍රයේ දැකපු දෙන වඳින කෙනෙක්. ඉතින් මේක තමයි උඹට තියෙන හොඳම ආරක්ෂාව. හොඬ වල ඇතුළට දානකොටම අතීති විච්ච කාසාය වස්ත්‍රය අරගෙන ඔතල හොඬ උඩින් තිබ්බා. ඒක දැක්කට පස්සේ මරණවා කියලා ඇති වෙච්ච සිතුවිල්ල හැමම නැතුව ගියා. මෙවන් උතුම් වස්ත්‍රයක පැහැය දැකලා කෙනෙක් මරණවා කියලා සිතුවිල්ලක් පහළ වුණොත් ඒකත් මං වගේ කෙනෙකුට හොඳ නෑ කියලා හිතලා උස්සලා ගත්තා. උස්සලා අරගෙන ඇහුවා කවුද? මොකද? ඇයි මට මෙහෙම කළේ? වැඳගෙන කියනවා සමාවෙන්න ස්වාමී. දකින්නත් බයයි ඒ තරම් විශාලයි. සමාවෙන්න ස්වාමී. අහවල් රජිරුවන්ගේ බිරිඳගේ ඉල්ලීම. ඔබ වහන්සේගේ දල අරන් එන්න කිව්වා. ඒ වෙලාවේ කල්පනා කළා ඇයට දල අවශ්‍ය නම් රැස් විහිදෙන දල මගේ තාත්තගේ මගේ සීයාගේ දල මේ අවට ගල් ගුහාවල තියෙන බව ඇය දන්නවා. මේ මගෙන්ම පරිගන්න කරපු වැඩ. එහෙම හිතලා කේනවා කපලා ගෙනිහින්න දෙන්න කියලා. මාව මැරිලා වැටෙන්න කලින් ඉක්මනට කපන්න මට පූජ කරන්න ඕනේ මේ දල දෙක කියලා සඳහන් කළේ. ඉතින් නමුත් මූණ දිහා බලනවා මිසක් දල ළඟට යන්න බෑ. මිත්‍රයා උඹට ගොඩ වෙන්න බැරිද කියලා අහලා තමන්ගෙම හොඬ දුන්න නගින්න කියලා හොඬ දිගේ නැගලා ඊතලේ අරගෙන කට ඇතුළට ඇනලා
අර විදුරු මස් කඩනවා. මොකද දලේ සෑහෙන කොටසක් තියෙන ඇතුලේ. විදුරු මස් කඩ කඩ එළියට දානවා, ලිවැක් කෙරෙනවා. වේදනාව ඉවසලයි කීව ඉක්මන් කරපන්. ඇත්තු 8000ක් මහා සුබද්‍රත් එක පිට වෙලා ගිහිල්ලා ඉන්නේ. ආවොත් උඹා පව් යනව නෙමෙයි කියලා. ඉතින් විදුරු මස් ටික කඩලා දල කපන්න ලෑස්ති වෙනවා, නමුත් කපන්න බෑ. සාමාන්‍ය කෙනෙකුට බදලා අල්ලන්න බැරි තරම් විශාල දල, එවන් දල 6ක්. බැරිද මිත්‍රයා කපන්න කියලා හෙව බෑ කිව්වා. සඳහන් කළා, මගේ කායික ශක්තිය බොහොම වේගෙන් පිරිහෙනවා. ඔබේ කියත මගේ හොඬ උස්සලා අරගෙන මගේ හොඬ අගින් තියාපන් කියලා. තමන්ගේ දල දෙක තමන්ම කපලා බිම දැම්මා. සඳහන් කළා, ඉක්මනට ගන්න. අරගෙන දෙන්න කිව්වා. දල දෙක ඉල්ලගෙන ඇත් රජුගේ හොඬින්ම ඔහුගේ අතට දුන්නා. මේ දෙක අරන් යන්න. ඇගේ බලාපොරොත්තු සමෘද්ධමත් කරගන්න කියන්න. මේ දල නිසා ඇත් රජු මැරුණා කියලා කියන්න. ලෞතුරා බුදු බව වෙනුවෙන් දල දෙක පූජ කළ බව කියන්න. එහෙම කියලා දල දෙක දෙන්න කලින් දල දෙක පිරිත් කළා කියලා සඳහන් කරන්න. සඳහන් කරලා අහනවා, උඹට මංගාවට එන්න කොච්චර කාලයක් ගත වුණාද? ස්වාමීනි, අවුරුදු 7යි මාස 7යි දවස් 7ක් ඔබ වහන්සේ හොයාගෙන මං ආපු ගමන. අවුරුදු 7යි මාස 7යි දවස් 7කින් ඔබ ආපු ගමන. දවස් 7ක් ගෙවෙන්න කලින් ඔබ මේ නුවරට අරන් යනවා මේ දල දෙක. මේ දල දෙකේ තරම් ආනුභාව සම්පන්නයි. මේ දල දෙකේ තියෙන ආනුභාවය නිසා මගේ ආරක්ෂකයන්ගේ ඔබට හානියක් නැහැ. රාත්‍රිය උදා වෙන යම් මොහොතක් තියෙනවද, මේ දල දෙකෙන් විහිදෙන රශ්මිය දවාල වගේ උඹට ආලෝකය හදයි. මේක අරන් යන්න කියලා පිටත් කළා. පිරිසේනකොට ඇත් රජු මැරිලා. මහා සුබද්‍රට ඒක දරාගන්න බෑ. මහා සුබද්‍ර ගියේ පසේ බුදුරජාණන් වහන්සේ ළඟට. ළඟට ගිහිල්ලා කියනවා, ස්වාමීනි, ඔබ වහන්සේලගේ සේවකයා චද්දන්ත හස්ති රජ්ජුරුව සතුරෙකුගේ ප්‍රහාරයකින් මැරිලා වැටුණා. ස්වාමීනි, ආදාහනය කරන්න ඕනේ. ඒ ආදාහනය ළඟට වැඩම කරන්න ස්වාමීනි කියලා ආරාධනා කළා. පසේ බුදුරජාණන් වහන්සේලා 500ක් වැඩලා අහසේ ඉඳලා පිරිත් සජ්ජායනා කරනකොට මහා සුබද්‍රා ඇත්තුත් එක්ක එකතු වෙලා ඇත් රජුගේ දේහය ආදාහනය කළා. එදා මහා සුබද්‍රා යශෝදරා දේවීන් වහන්සේමයි. මේ විදිහට පින්නතුනි ජාතක කතා ගණනාවක සඳහන් කරලා තියෙනවා. යශෝදරා දේවීන් වහන්සේ මේ සංසාරේ එනකොට මහබෝසතාණන් වහන්සේ විනුවෙන් කොයි තරම් කැපකිරීම කළාද? කුරුදම්ම ජාතකේ, සුපත්ත ජාතක කතාව, මේ ආදී විශාල ප්‍රමාණයක කරුණු පැහැදිලි කරනවා. පාරමී පූර්ණේ කරලා නිමා කරලා වෙස්සන්තර රජු හැටියට උපදිනවා. වෙස්සන්තර රජුරුවන්ගේ බිරිඳ මන්ත්‍රී දේවි ඒත් යශෝදරා දේවීන් වහන්සේමයි. එළියතා දන් දුන්න නිසා, රටවැසියෝ කෝප වුණ නිසා සියල්ල අත්හැරලා වංකගිරියට යන්න හැදුවා. රටවැසියෝ ඇවිල්ලා කීවා, වංකගිරියට යන්න, අපි රට විනාශ කරන්න එපා කියලා. බොහොම බයෙන් තමයි ඉල්ලීම කරේ. සඳහන් කළා, මට තව දවස් කීපයක් දෙන්න. හෙට දෙන්න යොදාගත්ත දානයක් තියෙනවා. ඒ දාන ටික දීලම යන්නම් කියලා කිව්වා. ඒ සියලු දන් දුන්නා. මහ පොළොව කම්පා කරව කරව දන් දුන්නා. දන් දීලා මන්ත්‍රී දේවියට කියනවා, සුදුසු ස්වාමියෙක් එක්ක ගියත් කමක් නැහැ, මම හෙට වනාන්තර ගත වෙනවා. ඒ සඳහන් කළා, ස්වාමීනි මොනවද කියන්නේ? ඔබ වහන්සේ හැර මට කොහෙද ස්වාමී යන්නේ? කොයි ගමනද? මම එහෙනවා වංකගිරිය කියලා කියන්නේ කියන්න බැරි තරම්
දුක් සහිත තැන. අපිත් මහා දුකක් ගැන කියනකොට වංකගිරියක් වගේ කියලා කියනවා. නමුත් ඇය වංකගිරියේ සුන්දරත්වය වර්ණනා කරනවා යන්න ඕන නිසා. චන්ද කින්නර ජාතකයේ මං හිතන්නේ ඔබ අහලා තියෙනවා. කිඳුරයි කිඳුරි ගංගියුරේ මල් අතුරලා කිඳුර වැලි මත මල් මත නිදි කරවලා කිඳුර බටනලාවක් පිඹිනකොට කිඳුරිය බොහොම ලස්සනට නටනවා. පුදුම ලස්සන රූපයක්. දඩේ මේ ආපු රජෙක් කිඳුරියට ලෝභ කළා. කිඳුර මරලා කිඳුරිය අරන් යන්න හිතුවා. ඒ නිසාම කිඳුරට විද්දා. ඒ බව කිඳුරිය දන්නේ නෑ. නටලා නටලා පස්සේ තමයි දැක්කේ. ඉතින් පස්සේ රජ්ජුරුවෝ දැක්කා. රජ්ජුරුවෝ දැකලා බය වුණා. බය වෙලා තමන් වාසය කරන ගල් තලාව උඩටම දීවා. දුවලා රජ්ජුරුවන්ට කියනවා, මගේ ස්වාමියා මැරුවා. මට දැන් තියෙන්නේ දරාගන්න බැරි දුකක්. මගේ දුක උඹේ අම්මටත් දෙනීවා. ඉතින් මම යම් දුකක් විඳිනවද, ඒ වාගේ දුකක් උඹේ අම්මටත් ඇති වේවා. උඹේ බිරිඳටත් ඇති වේවා. උඹේ දරුවන්ටත් ඇති වේවා. සඳහන් කරන ඔබ හිතුවනම් මම බිරිඳ කරගන්න, ඒක කවදාවත් වෙන්නේ නැති දෙයක්. රජ්ජුරුව අන්තිමට බැනලා බැනලා යනවා. පස්සේ කිඳුරු රජ්ජුරුව සුවපත් කරගන්නවා. අපේ භාග්‍යතුන් වහන්සේ සුද්ධෝදන රාජ මාලිගාවේ වැඩ ඉඳලා යශෝදරා දේවීන් වහන්සේගේ මාලිගාවට වැඩියට පස්සේ රජුරුවන්ට මේ කාරණා ඔක්කොම කියනවා. බෝධිවිසන්තර රජුරුව දන් දීලා අන්තිමට දරුවෙක් දුන්නා, අන්තිමට බිරිඳක් දුන්නා. මේ සියලු කාරණාවන් පස්සේ විසන්තර රජුරුව තුසිත භවනේ නීපදින්නේ. මන්දිරි දේවියත් එහෙමමයි. තුසිත භවනේ ආවිෂ අවුරුදු මනුස්ස වර්ෂ වලින් නම් අවුරුදු 57 කෝටි 60 ලක්ෂය තුසිත දෙවියන්ගේ ආවිෂ. ඒ මුළු ආයු කාලයේ විඳලා ආයු කෙරවල දෙවියන්ගේ ආරාධනාවෙන් පංචමහා විලෝකණය කරලා මහා මායා දේවීන් වහන්සේගේ කුසේ පිළිසිඳ ගත්තා. දසමස් නිමා වුණා. මෙලෝ උප්පත්තිය ලැබුවා. සුවසේ වැඩුණා. අවුරුදු 16ක් විතර වයසට එනකොට තාත්තා කල්පනා කළා, මේ පුතා ගිහි වාසයට අලවන්න ඕනේ, රාගෙන් බන්ධන්න ඕනේ. එතකොට ගිහි ගෙදර දාලා යනවා කියන කාරණාව අමතක වෙයි. මොකද මූලික කරුණු ගොඩක් තියෙනවා. බ්‍රාහ්මණවරු ප්‍රකාශ කරලා තියෙනවා සතර පෙර නිමිති දකිනවා. ඒ නිමිති දැක්කහම අනිවාර්යෙන් යනවා. රජුර ඒවා නොදකින්ද කටයුතු කළා. නමුත් දෙවියෝ විසින් සතර පෙර නිමිති පෙන්නවා. ඒ නිසා කලකිරිලා හිටියේ. රජුරෝ දන්නවා පෙර නිමිති දැක්කා, දැක්කොත් යනවා කීවා. දැන් කොයි වෙලාවෙ යයිද දන්නේ නැහැ. ඒ නිසා වෙනදට වඩා වාසල් පවුරු ළඟ ආරක්ෂාව තර කරලා තියෙනවා. සිද්ධාර්ථ කුමාරයාට භාර්යාව කී දෙනෙක් හිටිය කියලා සඳහන් කරනවද? 196,000ක්. මේ 196,000ම ඉන්නේ එකම මාලිගාවක. එදා මාලිගා කොහොමද තියෙන්නේ ඇත්ද? සීත කාලෙට ඉන්න එකක් තිබුණා. උෂ්ණ කාලෙට ඉන්න එකක් තිබුණා. වැස්ස කාලෙට ඉන්න එකක් තිබුණා. මේ උෂ්ණ කාලෙට ඉන්න මාලිගාව තමයි මේ 196,000ක් එක ඉන්නේ. ඉතින් මෙවන් මාලිගාවල් වල අසිරිය වෙනම වර්ණ කරනවා. අපිට තේරෙන්නේ නැහැ පින්නතුනි, අතීතය අදට වඩා බොහොම දියුණුයි. අපි අද කියන්නේ
ලෝකේ දියුණුම තැන තියෙනවා කියලා. අතීත ශ්‍රී විභූතියත් එක්ක කල්පනා කරාම අපි අද ඉන්නේ ඊටාම ලදරු මට්ටමක. අපිට හිතෙනවනේ ගුවන් යාන තිබුණද අතීතේ තර්ක කරන අය ඉන්නවා එහෙම. බුදුරජාණන් වහන්සේගේ කාලෙත් ගුවන් යාන තිබිලා තියෙනවා. තර්ක කරන අයට තර්ක කරන්න හොඳ කරුණ. එක මූලාශ්‍රයක් විතරක් සඳහන් කළොත් ධම්මපද පාලි බෝධි රාජ කුමාර වස්තුව. බෝධි රාජ කුමාරයාගේ මාලිගාව හදාපු බාසුන්නේහ මරන්න සැලැස්මක් තිබ්බා. මොකද බාසුන්නේහ ජීවත් වුණොත් ඒ වගේ මාලිගාවක් තවත් හදනවා. හැබැයි ඒ සැලැස්ම දැනගත්තා. බෝධි රාජ කුමාරයාගේ මේ යාළුවෝ කීවා මේ බාසුන්නේහ මාලිගාවේ දොරවල් වහගෙන සියුම් වැඩ ටික ඉවර කරන්නම් එහෙම කියලා කුමාරයා ලව්වම දැවගෙන්නගෙන ගේ ඇතුලේ තියාගෙන හැදුවේ ගුවන් යානයක්. කොටස් හදලා එළියට ගෙනල්ලා මහරේ එක රාත්‍රියෙන් එකලස් කරලා මේ වෙනකොටත් බෝධි රාජ කුමාරයාගේ පිරිස මාලිගාව වට කරලා දොරවල් වහගෙන මොකද කරන්නේ බලන්න. පිරිස හෙමින් හෙමින් පාන්දර වෙන්න වෙන්න මාලිගාව වට කරලා වටේටම ලං වෙනවා. ඔහු තමන්ගේ බිරිඳයි දරුවෝයි නංගගෙන දැවයෙන් නිර්මාණය කරගත්ත සමහර වෙලාවට ඉන්ධනත් නැති මේ යානාවෙන් හිමාලය දක්වා පලා යනවා. හිමාලයට ගිහිල්ලා හිමාලයේ රජෙක් හැටියට ජීවත් වුණා කියලා කියන්නේ. ඔය එක මූලාශ්‍රයක්. එතකොට 196,000 ඉන්න පුළුවන් මාලිගාවක් ගැන අපිට හිතින්වත් හිතන්න බෑ. මේ වගේ කරුණු ගොඩක් තියෙනවා. අපි මුලින්ම කතා කරපු දීපංගර භාග්‍යතුන් වහන්සේගේ රඹගම් නුවර දානය ගැන කල්පනා කරන්න. හාමුදුරුවරු 7-8-10 වැඩමවලා අපේ ගෙදර දානයක් දෙන්න ගියහම අපිට තියෙන කලබලේ 104 දන් දෙනකොට කොහොම තියෙන්නේ ඇත්ද? එහෙම දන් දෙන්න පුළුවන් හින්දා එහෙම දන් දෙන්නේ. ඒකයි මම සඳහන් කළේ එදත් එක්ක අද බොහොම ලදරු මට්ටමක් තියෙන්නේ කියලා. අපි දියුණුවේ ලෝකයෙන් දෙන්නේ දියුණුව කරන්නේ මේ යන්නේ ලෝකයෙන් දෙන්නේ යන්නේ විනාශය කරා. දියුණුවයි කියලා හදලා තියෙන දේවල් එකක්වත් දියුණුවටද? එක රටක් පවා විනාශ කරන්න පුළුවන් මිසයිල වගේ දේවල් තියෙනවා. රටක් ඉවර කරේ ඒක දියුණුව කියලා හිතනවනම් ඒක ප්‍රඥාව නෙවෙයි, ඒක විනාශය. එනිසා අපි දියුණුව කරන්නේ මේ යන්නේ දියුණුවේ ඉඳලා මේ පිරිහෙමින් යන්නේ. මීට වඩා දක්ෂව හිටියා අතීතේ. අපි මේ මිසයිල් හදගෙන ගුවන් යාන හදාගෙන ප්‍රහාරක යාන හදාගෙන ලෝකේ විනාශ කරන්න ලෑස්ති වෙන්නේ. නමුත් පින්නතුනි සාක්‍යයන්ගේ යුද ශක්තිය පිළිබඳව ධර්මයේ පැහැදිලි කරලා තියෙන හැටි අහපුවාම අපිට තියෙන නවීන අවි මොනව කරන්නද කියලා හිතෙනවා. සාක්‍ය රජෙක් තමන්ට ලැබෙන ඊතල ටික දුනු දිය ඇදලා මුදා හරලා ඊළඟ ඊතලේ ගන්නකොට සඳහන් කරනවා අත ඊතල කූඩේ දුන්නත් අතර ගමන් කරනවා පේන්නේ කියලා. එතරම් වේගෙන් අත යනවා. විදුඩබ රජුරුවන්ගේ 10,000 සේනාවට විදිනවා සාක්‍ය රජවරු. 10,000 මිනිස්සු. විදුඩබ රජුරුව කියනවා දුවමු දුවමු කියලා. ඇයි කියලා අහනවා. පෙන්නලා කියනවා පේන්නේ නැද්ද වැස්සක වැහි බින්දු වෙනවා වගේ ඊතල එන්නේ කියලා. වැස්සක වැහි බින්දු වගේ. නමුත් මේ විදින්නේ මරන්නද? සාක්‍යෝ කවදාවත් සිල් කඩන්නේ. මුලින් කඩන්නේ ඇති පන්සිල් රැක්ක මුල ඉඳලා හොඳට. ඒ නිසා සිල් කැඩුවෙත් නැහැ. පස්සේ කාලේ භාග්‍යතුන් වහන්සේ සියලුම සාක්‍යයන් 8 ගෙන්නුවා. ඒ සාක්‍යයන්ට විපාක දෙන්න තියෙන කරුමයක් දන්න නිසාද කොහෙද? එදා ඉඳලා සියලුම අය 8 මත හිටියේ. කවදාවත් ප්‍රාණඝාත කරන්නේ නැහැ. ප්‍රාණඝාත කරන්නේ නැත්තම් පින්නදින හිතන්නකො 10,000 මැද්දට වැස්සක වැහි බින්දු වගේ ඊතල වට්ටන්නේ කොහොමද කියලා. විදුඩබ රජුරුව දුවමු කියනකොට
මෙතන එක පුරෝහිත බමුණෙක් හිටියා සාක්‍යෝ කවදාවත් සිල් කඩන්නේ නැහැ කියලා දන්න කෙනෙක්. මහරජා ඇයි දුවන්නේ කියලා උන්ට සඳහන් කළා පේන්නේ නැද්ද ඊතලේනෝ. පස්සේ ඇරිලා බලන්න කියනවා අපේ එහෙකුට මුකුත් වෙලාද කියලා. ඊතල ඔක්කොම වැහි බින්දු වැටෙනවා වගේ වැටෙනවා. කිසිම කෙනෙකුගේ ඇඟට වැටෙන්නේ නැහැ. සඳහන් කරනවා අත පාත් දාගෙන ඉන්නකොට කිහිල්ලස්සෙන් ඊතල යනවා. ඇඟේ වදින්නෙත් නැහැ අතේ වදින්නෙත් නැහැ. ඇඟිලි ටික පල්ලෙහාට එල්ලනකොට ඇඟිලි කරුවස්සෙන් ඊතල යනවා. සීරීමක්වත් නැහැ. කම්පිතයි බෙල්ලයි අතරින් ඊතල යනවා. දැවටෙන්නේවත් නැහැ. නමුත් දාස් ගානක් එහාට මෙහාට දඟලනකොට පැනපැන එකෙකුගේවත් ඇඟේ වදින්නේ නැති වෙන්නේ මෙහෙම විදමනක් විදින්න මොන තරම් හැකියාවක් තියෙන්නේ ඇත්ද? කොයි තරම් සූක්ෂමද? ඒ හැකියාව ධර්මයේ හොඳට පැහැදිලි කරලා තියෙනවා. ඒකම සඳහන් කළේ එහෙම විදිනකොට විනාඩියකට ඊතල දාස් ගානක් හිස් කරනවා. අපි අද වෙඩි තියාගන්න ගියාම එක්කෙනෙකුට වදින්න වෙඩිඳු කීයක් නහති කරන්න ඕනේද? නමුත් මේ විදින එකම ඊතලයක්වත් යුද්ධෙට ගිහිල්ලා විද්දොත් නිර්ර්ථක නැහැ. මේ තරම් සූක්ෂම විදින්න පුළුවන් නම් පිරිසක් ඉලක්ක කරලා වැදෙන්නම විද්වත් කොහෙද නාස්ති වෙන්නේ? අතීතයේ දියුණුව කතා කරන්න ගියොත් මේ ත්‍රිපිටකයේම විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒ නිසා එවන් මාලිගා තිබුණා. එවන් මාලිගාවල් වල සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේ මිහිබට දෙවියෙක් වගේ සැප විඳා. යසෝදරා දේවීන් වහන්සේ සඳහන් කරනවා මනුස්ස ස්ත්‍රීන් අතර රතනයක් යසෝදරා දේවීන් වහන්සේ තරම් ලස්සන කාන්තාවක් මේ කෝටි ලක්ෂයක් සක්වලීම නැහැ. දිව්‍යාංගනාවන් පරාදයි කියලා සඳහන් කරන්නේ. එතරම්ම රූපයක් ප්‍රතිබිම්බයක් වගේ. ඒ නිසා බිම්බා දේවී කියලා තැඳින්වා. මහබෝසතාණන් වහන්සේ ඉපදිච්ච දවසේමයි උපදින්නේ. ඉපදුන වෙලාවමයි උපදින්නේ. බෝසතාණන් වහන්සේ නම උපදින වෙලාවේ දෙවියෙක් බ්‍රහ්මෙක්වත් උපදින්නේ නැහැ. සසරේ ඒ තරම්ම පින් තිබුණ නිසා දෙතිස් මහා නිමිති පහළ වෙනවත් එක්කම ඒ නිමිති අතරෙම උප්පත්තිය ලැබෙනවා. කාගේ දුවද මේ? සුද්ධෝදන මහරජුරුවන්ගේ නංගිගේ දුව. අමිතා දේවියගේ දුව තමයි යසෝදරා දේවී වහන්සේ. ඉතින් එදායි රජුරුව තීරණය කළේ කවදා හරි මගේ පුතාගේ බිරිඳ ඇයයි කියලා. 16 අවුරුදු වයසේදී විවාහ කළා. 29 අවුරුද්දක් වෙනකොට මේ සියලු කාම සම්පත් අත්හැරියා. ලෞතුරා බුද්ධ රාජ්‍ය ලබාගෙන පිය මහරජුරුව බලන්න කිඹුල්ලතට වැඩියා. යසෝදරා දේවිය මහබෝසතුන් අබිනිෂ්ක්‍රමණය කළ බව දැනගෙන අබිනිෂ්ක්‍රමණය කරලා කොහොමද ජීවත් වෙන්නේ? කහවත් දරාගත්ත කියනකොට කහවත් දරාගත්තා. හිසකෙස් කැපුවා කියනකොට හිසකෙස් කැපුවා. එක වේලයි වළඳන්නේ කියනකොට එක වේලයි ආහාර ගත්තා. උස් ආසන මහාසන ප්‍රතික්ෂේප කළා කියනකොට තමනුත් ප්‍රතික්ෂේප කළා. උන්වහන්සේ කොහොම වැඩ ඉන්නව ඇද්ද? ඒ විදිහ දැනගන්න දැනගන්න විදිහට ජීවිතය වෙනස් කළා. බුද්ධත්වයෙන් පස්සේ පිය මහරජුරුවන්ගේ ආරාධනාවෙන් කිඹුල්ලත් පුරයට වැඩලා සුද්ධෝදන රජුරුවන්ගේම ආරාධනාවෙන් යසෝදරා දේවීන් වහන්සේ බලන්ඩ මාලිගාවටම වැඩියා. ඒ වැඩම කරපු වෙලාවේ තමන්ගේ පරිවාර කාන්තාවත් අඬගහගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල ළඟ වැටිලා ගොප් මස අල්ලගෙන ඇඬුව කියලා සඳහන් කරන්නේ. දුක දරා ගන්න බැරුව කෑ ගහලා ඇඬුව කියලා සඳහන් කරන්නේ. නමුත්
ඇය අඬලා ඉවර වෙනතුරුම ඇය ඉවත් කරන්න භාග්‍යතුන් වහන්සේ කාටවත් අවස්ථාව දුන්නේ නැහැ. කී කාලයක් තිස්සේ හිතේ තරගින් තද කරගෙන හිටපු ගින්දරක්ද මේ පිට වෙන්නේ. ඇය ඉවත් කරන්න උත්සාහ කළා නම් ලය පැලිලා මැරෙන්නත් තිබුණා. ආගේ නිසයි ඉවත් කරන්න ඉඩ නොදෙන්නේ. සුද්ධෝදන රජුරෝ මහා ගුණවර්ණනාවක් කළා. තමන්ගේ ලේනිය පිළිබඳ. සුද්ධෝදන රජුරෝ සඳහන් කළා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ. ඔබ වහන්සේ මාලිගාව දාලා ගියාට පස්සේ. ඇත් රාහුල පුතා දාලා මහණ වෙන්න යන්න උත්සාහ කළා. සංසාරෙත් එහෙම ගිහිල්ලා තියෙනවා. එක භවයක බෝසතාණන් වහන්සේ තමන්ගේ දේවියට කියනවා මට මහණ වෙන්න ලොකු ආසාවක් තියෙනවා මම මහණ වෙන්නම් කියලා. ඒ භවෙත් බිරිඳ යසෝදරා දේවියමයි. ඔබ දරුවා බලාගෙන මම මහණ වෙන්නම්. යසෝදරා දේවිය කියනවා ස්වාමීනි මං වතුර කලයක් අරන් එන්න යනවා. ඔබ වහන්සේ ඔහොම ඉන්නේ වතුර ගේන්න යනවා කියලා ගිහිල්ලා අය කවදාවත් ආවේ නැහැ. ඇය ගිහිල්ලා මහණ වුණා. මට යන්න ඕනේ මහණ වෙන්න කියලා. දැන් එතකොට අසරණයි. පුංචි දරුවෙක්. හොඳට හදලා වඩලා තරමක් ලොකු වුණා. බෝසතාණන් වහන්සේ කල්පනා කළා මාත් මහණ වෙන්න යන්න ඕනේ. නමුත් දැන් එකම ප්‍රශ්නේ දරුවානේ. මේ දරුවා යමක්මක් හොඳට තේරෙනවද කියලා බලන්න ඕනේ. සමහර දවස්වලට බෝසතාණන් වහන්සේ උයනවා බත හොඳටම මෙරි කරනවා. එතකොට ළමයා කියනවා තාත්ති අද බත මෙරි වෙලා වැඩි. අනිත් දවසේ උයනවා බත හාල් වෙන්න. එදාට ළමයා කියනවා තාත්ති අද බත් ඉදිලා මදි. තව දවසක උයනවා ලුණු වැඩි කරලා. එදාට ළමයා කියනවා තාත්ති අද ලුණු වැඩි. මෙහෙම මෙහෙම කර කර බලනවා ළමයට තේරෙනවද කියලා. ඒ කියන්නේ දැන් හොඳට තේරෙනවා. ඊට පස්සේ කිරියම්ම කිරියතර බාර දීලා යනවා. පස්සේ දේවියත් මුණ ගැහෙනවා. දෙදෙනම පැවිදි වෙලා අන්තිමට දරුවා පැවිදි කරනවා. අන්න ඒ වගේ සඳහන් කරනවා ස්වාමීනි ඔබ වහන්සේ ගියා කියලා ආරංචි වෙලා දරුවා දාලා එන්න හැදුවා. ස්වාමීනි මට මගේ ලේලිය නතර කරගන්න බොහොම අමාරු වුණා. ස්වාමීනි මම ඒ නිසා දොළොස් යොදුනක රැකවල් යෙදුවා. ස්වාමීනි මේ සහ රැකවල් යොදලා මම ආරක්ෂා කළේ කාරණත් එකකට. මේ තරම් රූප සම්පත්තියෙන් අනුනෑය. බලාපොරොත්තු වෙන රජවරු බොහොම හිටියා. ඒ අය කරදර කරන්න ආවොත් මොනව කරන්නද? ඒ නිසා ආරක්ෂා කළේ. සඳහන් කළා නෑ මහරජ. යසෝදරා කවදාව එහෙම වෙන කෙනෙක් නෙමෙයි. කියන කාරණාව සඳහන් කළා තමයි චන්දකින්නර ජාතකයේ දේශනා කළේ. පස්සේ කාලේ නොයෙක් වර පැවිදි වෙන්න ඉල්ලුවා. ප්‍රජාපති ගෞතමින් වහන්සේ සඳහන් කළා. ඔබ පැවිදි වෙන්න එපා. මම පැවිදි වෙන්නම්. නමුත් මටත් අවසර දුන්නේ. මට නුදුන්න අවසරය ඔබට දෙන එකක් නෑ. කොහොම හරි අවසර ඉල්ලලා ප්‍රජාපති ගෞතමින් වහන්සේ පැවිදි වුණා. රාහුල කුමාරයාට නරසිංහ ගාථා උගන්වලා භාග්‍යතුන් වහන්සේ ඉස්සරහට යවුවා. බුදුරජාණන් වහන්සේ රාහුල කුමාරය පැවිදි කළා. රජ්ජුරුවන්ටත් දුකයි. යසෝදරා දේවියටත් දුකයි. මහරජ්ජුරු බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලා කීවා මව්පියන්ගෙන් අහන්න නැතුව දරුවෝ මහාන කරන්න එපා ස්වාමී. හේතු මව්පියන්ගේ ශරීරයේ හැම සිවියේ තියෙනවා දරු සෙනෙහස.
සිවියට යටින් හැමේ තියෙන්නේ දරු සෙනෙහස. හැමට යටින් මස් වලත්, මස් වලට යටින් නහර වැල් වලත්, නහර වලට යටින් ඇටකොටු වලත්, ඇටකොළු ඇතුලේ ඇට මිදුළු වලත්. චම්මං චෙත්වා චවිං චෙත්වා චවිං චින්දති චම්මං චෙත්වා චම්මං චින්දති මහා මංසං චෙත්වා මංසං චින්දති නහාරුං චෙත්වා නහාරුං චින්දති අට්ටිං චෙත්වා අට්ටි මිංජා. දරු සෙනෙහස මේ හැම තැනම ගැබ්බෙලා මව්පියන්ගෙන් අහන්න නැතුව ළමයි මහාන කරන්න එපා. භාග්‍යතුන් වහන්සේක ඉවසුවා, නීතියක් පැනෙව්වා. මව්පියන්ගෙන් අවසර නැති කවුරුවත් සම්බුද්ධ ශාසනයය පැවිදි කරන්න එපා කියලා. යසෝදරා දේවිය අඬනවා රාහුල කුමාරයන් නැතුව. රජිරෝ ඒ ටික කියලා ඇවිල්ලා යසෝදරා දේවිය සනසනවා, දුවේ ඔබ මොකට දඬන්නේ? උඹේ ස්වාමියා මේ සංසාරේ එනකොට උඹේ දරුවෝ කොච්චර දන් දුන්නද උඹ දන්නවා? උඹේම දරුවන්ගේ අත් දෙක ගැට ගහලා දරුවෝ කොච්චර දන් දුන්නද? දරුවන්ගේ අත් දෙක ගැට ගහපු වැල් කන්ද එකතු කෙරුවොත් මහ මෙරට වඩා උසයි නේද කියලා ඇහුවා. ඒ සියල්ල උඹ ඉවසුවා නේද කියලා ඇහුවා. මන්දිරි දේවිය හැටියට ප්‍රිය දරුවෝ දෙන්න දන් දීපු වෙලාවේ උඹ ඉවසුවා නේද? ලෞතුරා බුදු බව ප්‍රාර්ථනා කරගෙන දරුවෝ දන් දුන්නා. අද ලෞතුරා බුදු බව ලබලා උඹේ පුතාගේ නිවන් දොර ඇරලා දීලා තියෙන වෙලාවේ මමත් දරුවෙක් හැටියට දැකලා, උඹත් දරුවෙක් හැටියට දැකලා, සකල සත්වයාම දරුවෝ හැටියට දැකලා ලෞතුරා බුදු පියාණන් වහන්සේ උඹේ පුතා සසරින් එතර කරවලා තියේදී මොකට අඬනවද කියලා ඇහුවා. මමත් දුකින් ගිහිල්ලා වාක්‍යතුන් වහන්සේ ළඟ ඇඬුවා, ඒ මට වෙන පුතෙක් නැති හින්දා. දෙවනි පුතෙක් උඹ හදලා තිබ්බනම් මම නම් අඬන්නේ නැහැ. හැබැයි ඒ මහා වීරයන් වහන්සේගේ බණපද ටික උඹ අහුවනම් උඹට හිටපු දෙවනි පුතත් උඹ මහාන කරනවා දුවේ සත්‍යයි. ඒ හින්දා උඹ දැන් සැනසෙන්නේ. අන්තිමට පස්සේ කාලේ ප්‍රජාපති ගෞතමීන් වහන්සේ ළඟ මහාන වුණා. මහාන වෙලා එතුමියත් එක්කම බුදුරජාණන් වහන්සේ ළඟට වැඩියා. මග දිගට මිනිස්සුන්ගේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ඉවරයක් නැහැ. සැවැත් නුවරට වැඩියහම විශාකා මහ උපාසිකාව ඇතුළු පිරිස මනරම් ආරාමයක් හදලා පූජා කළා යසෝදරා තෙරණියට. එහි වැඩ හිටියා යසෝදරා තෙරණින් වහන්සේ. එහි වැඩ ඉන්නවා කියලා දැනගත්තාම දායක කාරකාදී අරගෙන ඇවිල්ලා ගොඩ ගහන සිව්පසේ මිදුලෙ හිටන් ඒ තරම් ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා, ස්වාමීනි, පහළ වෙලා තිබිච්ච සතර මහා නිධාන, මාලිගාවේ තිබිච්ච නිමක් කරන්න බැරි ධන සම්පත් අලියම හෙළූ කෙළපිඩක් වගේ දාලා ආවේ සංසාරින් එතර යන්න එපා කියලා. නමුත් ස්වාමීනි, ආයෙත් දැන් තියෙන්නේ මාලිගාවේ ජීවිතේ වාගේ සම්පත් ගොඩක්. මට එපා ස්වාමීනි, මං වෙන දිහකට යනවා. එහෙ අතහැරලා තව දිහකට ගියා, එහෙත් එහෙමයි. එහෙ අතහැරලා තව දිහකට ගියා, එහෙත් එහෙමයි. යන යන තැන ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ කර්මස්ථාන අරගෙන සෞඛලිස් නසල රහත් වුණා. දීර්ඝ කාලයක් ලෝක සත්‍යය වෙනුවෙන් අමිල මෙහෙවරක් මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කළා. එක දවසක් විවේකී තමන්ගේ කුටියේ වැඩ ඉඳගෙන කල්පනා කළා, මට දැන් වයස අවුරුදු 78යි. ලෞතුරා බුදුරජාණන් වහන්සේටත් දැන් වයස අවුරුදු 78යි. එදා මගේම පුතා රාහුල මහරහතන් වහන්සේ පිරිනිවන් පාලා. ලෞතුරා බුදුරජාණන් වහන්සේගේම මල්ලි නන්ද මහරහතන් වහන්සේ පිරිනිවන් පාලා.
මහා ප්‍රජාපති ගෝතමින් වහන්සේත් පිරිනවම් පාලා. සුද්ධෝදන මහරජුරුවත් පිරිනවම් පාලා. අග්‍රශ්‍රාවකයන් දෙනමත් පිරිනවම් පාලා. අග්‍රශ්‍රාවිකාවන් වහන්සලා දෙනමත් පිරිනවම් පාලා. අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේත් පිරිනවම් පාලා. ශාසනයේ මහා ශ්‍රාවකයෝ ගොඩක් පිරිනවම් පාලා. ලෞතුරා බුදුරජාණන් වහන්සේ තව අවුරුදු දෙකකින් පිරිනිවන් පානවා. උන්වහන්සේගේ පරිනිර්වාණය දකින්න මම වැඩ ඉන්න එක හොඳ නෑ. උන්වහන්සේ මගේ පිරිනිවන දකින්න ඕනේ. ඒ නිසා අද රාත්‍රියේද මම පිරිනිවන් පානවා කියලා නිශ්චාන කළා. මහ පොළොව ගුගුර ගුගුර නැගෙන්න පටන් ගත්තා. අහසේ විදුලි කොටන්න ගත්තා. හෙන හඬ පුපුරන්න පටන් ගත්තා. රහත් භික්ෂුණීන් වහන්සේලා යශෝදරා රහත් මෙහෙණින් වහන්සේ හොයාගෙන ආවා. උත්තමාවිය මොකද්ද මේ වෙන්න යන්නේ? සඳහන් කළා. මං තීරණයක් ගත්තා. අද රැට පිරිනිවන් පානවා කියලා. ඒකයි මේ වෙන්න යන්නේ. අහසට මහ පොළොවට ඒ පරිනිර්වාණය දරා ගන්න බෑ. නමුත් මම භාග්‍යතුන් වහන්සේට කලින් පිරිනුවම් පෑව යුතුයි. අපි දෙදෙනාම ඉපදුනේ එක දවසේ. එක දවසෙම පිරිනුවම් පාණ්ඩ හිටියොත් ගුණ කඳන් දෙකක අභාවයේ විශ්ව ධාතුවට දරා ගන්න බැරුව යනවා. එහෙනම් මම කලින් පිරිනුවම් පෑව යුතුයි. දහසක් දෙනා උන්වහන්සේත් එක්ක පිරිනිවන් පාන්න තීරණය කළා. බුදුරජාණන් වහන්සේ ළඟට වැඩලා වන්දනා කරලා සසර පුරාම තමන් අතින් සිදු වුණ වැරදි වලට සමාව ඉල්ලලා වැරදි තියෙනවා නම් සමාවෙන්න කියලා පිරිනිවන් පාන්න අවසරය ඉල්ලුවා. අපේ බුදුරජාණන් වහන්සේ 이르දි ප්‍රතිහාරය දක්වලා පිරිනිවන් පාන්න අවසර දුන්නා. යශෝදරා මහරහත් මෙහෙණින් වහන්සේ කෙනෙකුට හිතාගන්න බැරි තරම් මහා 이르දි ප්‍රතිහාරයෙන් දක්වලා තමන් වහන්සේත් එක්ක ආපු දහසක් දෙනත් ඒ විදිහටම ප්‍රතිහාරය දක්වලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා භාග්‍යතුන් වහන්සේගෙන් සමු අරගෙන තරු පිරිවරා ගත්ත සඳක් වගේ තමන්ගේ කුටියට වැඩලා සමාධියෙන් සමාධියට සමවැදින රාත්‍රී කාලේ මහා කල්ප අසංඛ්‍ය ගානක පාරමිතාව නිමා කරලා පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පාවා දාලා යසෝදරා දේවීන් වහන්සේගේ ධාතුන් වහන්සේලා අපේ බුදුරජාණන් වහන්සේ ගෙන්නගෙන භික්ෂූන් වහන්සේලාට පමුණුවල මහරජවරුන්ට දන්වල මහසෑයක් හදලා නිදන් කරවලා ලෝක සත්වයාගේ නිවන් දොර වෙනුවෙන් වන්දනා කරන්න අවස්ථාව හදලා දුන්නා. ඉතාම අල්පයක්, ඉතාම කෙටි ප්‍රමාණයක් මේ මහා උත්තමාවිය පිළිබඳව දේශනා කොටන්ට ඉදිරි පින්නතුනි අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා අතීතයේ බලනකොට පාරමිතා පුරපු කාලයේ විතරයි දකින්නේ. මහා කල්ප අසංකේයකුත් ලක්ෂයකයි. අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා සසර ගමන ආපහු බලනකොට මහා කල්ප ලක්ෂයක් පාරමිතා පුරපු කාලේ දකින්නවා. මේ ශාසනයේ හිටියන බුදු පියාණන් වහන්සේට විතරක් දෙවනි වෙන සසර අතීතයේ දකින්න පුළුවන් යම් උත්තමාවියක් ඒ යසෝදරා දේවීන් වහන්සේ. ස්වාමීනි, පුරාණ බ්‍රහ්මදේව බුදුරජාණන් වහන්සේ ළඟ ඔබ වහන්සේ ලෞතුරා බුදු බව ප්‍රාර්ථනා කරන තැන මම හිටියා මතකද කියලා අහනවා. ඒ මහා කල්ප සංඛ්‍ය 16කටත් වඩා එහා ඇත. ඒ තරම් අතීතයක් දකින්න පුළුවන් පුදුම 이르දි ශක්තියක් තිබුණා.
එවන් මහා උත්තමාවියක්. ලෞතුරා බුද්ධ රාජ්‍ය මුදුන්පත් කරගන්න මේ සසර පුරා මහා පුරුෂෝත්තමයන්න් වහන්සේට මෙතකයි කියා නිම කළ නොහැකි තරම් මහා උපකාරයක් කළා. සංසාරි පුරා මේ උපකාරය කළා. අන්තිමට ඒ උපකාරයේ නිසා ලෞතුරා බුද්ධත්වයේ මුදුන්පත් කරගත්ත ඒ මහා පුරුෂයාණන්ගේ උපකාරයෙන් උන්වහන්සේ සංසාරය අත්හැරගත්තා. අපි ශාසනයේ ඉන්නවා රහතන් වහන්සේ නමක් අපදාන පාළියේ පැහැදිලි කරනවා සුදහපින්ඩිය මහරහතන් වහන්සේ කියලා. සංසාරේ මහා කල්ප විශාල කාලය විශාල ප්‍රමාණය සුගතියේම උපදිනවා. මොකක් කරලද? චෛත්‍යයක පිපුරුමක් බදාම පිටකින් වහලා ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේල වැඩ ඉන්න චෛත්‍යයක් පුපුරලා ඒක දැකලා මේ පුරුෂයා බදාම පිඩක් ගොඩක් නෙමෙයි බදාම පිඩක් අරගෙන ඒ පිපුරුම වහලා ආන් එදා ඉඳලා නිවන් දකින්න තුරු දෙව්ලොවයි මනුලොවයි විතරයි ඉපදිලා තියෙන මහා කල්ප ගණනාවක්. මොකද්ද පින්කම? අර පැල්ම වහපු එක. බණ්ඩු කුල්ලිය මහරහතන් වහන්සේත් ඒ වගේම චෛත්‍යයක් සම්බන්ධ කාරණාවක්. මහබෝසතාණන් වහන්සේ සංක බ්‍රාහ්මණ වෙලා ඉපදිලා හිටපු කාලේ පසේ බුදුරජාණන් වහන්සේ නමකගේ චෛත්‍යයකට සුළු පූජාවක් කරලා මොනතරම් ආනිසංසයක් ලැබුවද? ලෞතුරා බුදුවේ චාන්ති මාත්ම භාවයේද එක කොයි තරම් විපාක දුන්නද? විශාලාවට වඩින වෙලාවේ දනක් පමණ එරෙනකං මල් පාවට දෙන්නේ. සුසීම පසේ බුදුරජාණන් වහන්සේගේ චෛත්‍යයට මල් පූජා කරපු පින. විශාලාවට වඩිනකං යොදුන් අටක් මාර්ගය සම්පූර්ණයෙන් තනකොළ කෙන්දක්වත් නැතුව මාර්ගයේ සුදු වෙලිය තුරුවේ චෛත්‍ය මළුවේ වෙලි අතුරපු පින. විශාලාවට සිරිපා ධාතුව තබනවත් එක්කම ගංගා නදීන් නැවෙන් වැඩල විශාලාව පැත්තේ ඉවුරට සිරිපා ධාතුව තියෙනවත් එක්කම ධාරානිපාත පොකුරු වෙහි වැස් වැක්කුරුණේ තමන් අතුරපු වැලිවල දූවිලි මැකෙන්ඩ කෙන්ඩියෙන් අරම් පැන් ඉහපු නිසා ආපහු වඩින ගමන මනුලොව ඉඳලා අකනිටා බඹලව දක්වා දජපතාක නැගුණේ තමන්ගේ උතුරු සලු චෛත්‍ය ළඟ කොඩියක් කරපු නිසා. භාග්‍යතුන් වහන්සේගේ හිසට ඉහලින් අකනිටා බඹලෝ දක්වා චත්‍ර ඉහළුණේ චෛත්‍යයේ කොත් කැරල්ලට උඩින් තමන්ගේ කුඩේ ඉහළපු නිසා. භික්‍ෂූන් වහන්සේලාට මෙවන් ආශ්චර්යමත් ප්‍රාතිහාරයක් සිදුවනේ ඇයි කියන කාරණාව පැහැදිලි කළා. මහණෙනි, සංසාරි කරගත්ත පුංචි පින්කමක් කියන චෛත්‍යයකට කරපු උපස්ථාන ටිකක් ආංගෙදා දේශනා කළා. මහණෙනි, මේ ලෝකේ ජීවත් වෙන යම් කෙනෙක් අනාගතයේ බලාපොරොත්තු වෙනවා නම් ලොකු සැපයක්, පුංචි පුංචි සැපත් තරින්න කියලා. ලොකු සැපයක් ලබන්න නම් පොඩි පොඩි සැපත් තරින්න කිව්වා. එතකොට මොනවද බෝසතාණන් වහන්සේ අත්හැරපු පොඩි පොඩි සැප? කුඩේ තියාගත්තනම් වැස්සට ඉහළ ගන්න තිබුණා, අවුවේ පිච්චෙනකින් වලකින්න තිබුණා. ඉතින් අවුවටයි වැස්සටයි කුඩේ ඉහළ ගන්නවා කියන එක ලොකු සැපයක් නෙමෙයි. ආන් ඒ සැපය අත්හැරලා ඒ චත්‍රයේ චෛත්‍යයට පූජ කළා. උතුරු සළුව ළඟ තිබුණ නම් සීතට පොරව ගන්න තිබුණා. මම සීතලේ ගැහුණට කමක් නෑ,
සෑයට කොඩිය පූජා වේවා. සීතලෙන් රැකෙනවා කියන එක පොඩි සැපයක්. ඒකත් හරියා. මළුවට වැලි ගෙනල්ලා දාන්න ටිකක් වෙහෙසෙන්න ඕනේ. ඒ වෙහෙස පසෙක තියලා වැලි ඇතිරුවා. පැන් ඉස්සා මල් පූජා කළා. මේ කරුණ පැහැදිලි කරලා දේශනා කළා. ලොකු සැපයක් බලාපොරොත්තුෙන් පොඩි සැපත් අරින්න කියලා. ජීවිතේ ගන්න තියෙන විශාල ආදර්ශයක්. පුංචි සැපයක් හොයාගෙන කොච්චර බොරු කියනවද. චූටි සැපයක් වෙනුවෙන් මදුරුවෝ කී දෙනෙක් මරලා තියෙනවද. හිතල බලන්න. එක මදුරුවෙක් මැරුවා කියලා මදුරුවෝ කන එක ඉවර වුණාද? අනික මදුරුවා මහලොකු හානියක් කළාද? විදල ගියහම විදපු තැන හොයන්නවත් නෑ. නමුත් චූටි සැපයක් වෙනුවෙන් ප්‍රාණඝාතයක් කරලා එක පාරක් එකෙක් තලහම මේ සංසාරේ සිය දහස් වර තැලෙන්න වෙනවා. ඒක තමයි කරුමේ හැටි. එහෙම හිතහම මේ වෙනකොට මදුරුව කී දෙනෙක් මරලා ඇද්ද? ඒ ගානට සසර මැරෙන්න ගත්තා. තැලිලා කොච්චර මැරෙයිද කාලේ? වස දීලා කොච්චර මරලා ඇද්ද? ඇනල කපල කොටල වෙඩි තියලා කොච්චර මරලා ඇද්ද? මස් කෑල්ල කණ්ඩ සතෙක් මරහම කොච්චර වෙලා රස විඳද කියලා හිතල බලන්න. කැලේ දුවල උල් මුල් වල හැප්පිලා හැප්පි හැප්පි වැටිලා තුවාල කරගෙන බෙඩි තියාගෙන බැඳගෙන උස්සගෙන ගෙනල්ලා පුච්චලා සූරලා හම ගහලා කපලා හෝදලා වලදට ගේනකොට කොච්චර කාලයක් යනවද? කට ඇතුළට දාගත්තාම තප්පර කීයද දිවෙන් එහාට මෙහාට කරන්නේ? අනික මේ අඟල් කීපයක් ප්‍රමාණය ඉඩ තියෙන මේ කට ඇතුළේ දිවෙන් තල්ලු කරලා උරෙන් පල්ලෙහාට දැම්මට පස්සේ කොහෙද රස? නමුත් ඔය ටික විඳින්ද විඳලා තියෙන වදේ පේනවද? කුකුළු ගොවිපලක් තියෙන කෙනෙක් ගෙවල් හදන පැටවු ගෙනල්ල ලයිට් දාලා කෑම දීලා බෙහෙත් දීලා සත්තුන්ගෙන් රැකලා සද්දපද්ද වලින් ආරක්ෂා කරලා මොන කැපකිරීමක් කරන්න ඕනේද? සංසාරේ පල දෙන්න ගත්තාම බුද්ධාන්තර කීයක් යයිද කියලා තේරෙන්නේ. සුළු සැපය අත්හරින්න මහණෙනි මහත් ලොකු ලාභයක් නෙවෙයි. ජීවිතේ හැම තැනටම එකතු කරගන්න තියෙන හොඳ වැකියක්, අපූරු ගාථා පදයක්. සසර අපි කොච්චර කරගත්ත පව්වැද්ද? අපි ධර්ම දේශනාව නිමා කරමු මේ කාරණාවෙන් පස්සේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මේ ලෝකේ ජීවත් වෙන අය දිසෝ දිසං යන්තං කෛරා වේරි වාපන වේරින මිච්ඡා පනිහිතං චිත්තං පාපියෝනං තතෝ කරි. කාටද දිසා කියලා කියන්නේ? පාලියෙන් දිසෝ කියලා කියන හොරාට. දිසෝ දිසං යන්තං කෛරා, හොරේ හොරෙකුට යමක් කරයිද? වේරි වාපන වේරින වෛරක්කාරයෙක් වෛරක්කාරයෙකුට යමක් කරයිද? ඇයි එහෙම සඳහන් කළේ? දැන් අපි පින්නතුන්ට ඔය විද්‍යුත් මාධ්‍යයෙන් මුද්‍රිත මාධ්‍යයෙන් අහන්න ලැබෙනවා සමහර කෙනෙකුට 10-15 පුලකට පිහියෙන් එනලා කියලා, 20-30 පුලකටත් එනලා, සමහර අය S2ටත් එනලා, මුඛයටත් පිහියෙන් යනලා, බෙල්ලත් කපලා, වෙඩි තියන්න ගියහම වෙඩි උණ්ඩ 40ක් 50ක් නහත්ති කරලා එක මිනිහට. හරියට ඒ මිනිහා පණුව කපු කොලයක් වගේ හිල්ලලා. ඉතින් එච්චර වෙඩි තියන්න ඕනේද මැරෙන්න?
ඇයි එච්චර වෙඩි තියාගෙන ගිහිල්ලා තියෙන්නේ? හිතේ කේන්තියෙන් නිමෙනකම්ම වෙඩි තියලා. හිතේ කේන්තියෙන් නිමෙනකම්ම පිහින් එනලා. වෛරය. වේරි වාපන වේරිනම්. වෛරක්කාරයෙක් වෛරක්කාරයෙකුට යමක් කරනකොට ඒක හරිම බිහිසුනේ. හොරෙක් හොරෙකුට යමක් කරනකොට ඒකත් හරිම බිහිසුනේ. ඊළඟට සඳහන් කළා මිච්ඡා පනිහිතං චිත්තං. මේ දෙකටම වඩා බිහිසුනේ අකුසලයට පිහිටපු හිත. වැරදියට යොමු වෙච්ච හිත තමන් මහා පෞකාරී කරනවා. දැන් අර 60-70 පොලකට පිහියෙන් යන්න පිහියෙන් යනලා මල කඳ එතන දාලා යනවා මිසක් ඇනපු මිනිහා ඒක අරන් යන්නේ නැන්නේ. නමුත් බලන්නකෝ ඇනපු මිනිහට පුළුවන්ද අර මිනිහා අපායට දාන්න? බෑනේ. නමුත් වැරදියට පිහිටවල පව් කරගත්ත හිත මැරිච්ච ගමන් මේ මිනිහා අරන් යනවා අපායට. දැන් බලන්න පිහියෙන් යනපු මිනිහද දරුණු වැරදියට පිහිටපු හිතද කියලා. පිහියෙන් යන මිනිහා මැරුවා දැම්ම ගියා. ඒක මේ ජීවිතෙන් ඉවරයි. නමුත් අර මිනිහා අපායේ ගිහිල්ලා කීතරම් කාලයක් දුක් විඳිනවද? ආන් එහෙම කල්පනා කරලා බලනකොට බුදු පියාණන් වහන්සේ නিত্য සීලයේ හැටියට අපේ දායකයන්ට පන්සිල් රැකගන්න කියලා දේශනා කළා. අපි වෙන වගක්වත් නැහැ. අපි ඕන තරම් පන්සිල් කඩන. දැන් එතකොට හිතලා බලන්න. සිල් රකින් නැති හැමෝම අනාගතේ මහා දඬුවම් රාශියක උරුමකාරීක්. මේ වෙනකොට දඬුවම් නියම වෙලා ඉවරයි. විඳින්න විතරයි තියෙන්නේ. අපි හැමෝම අනාගතේ මහා දඬුවම් රැසක උරුමකාරීක්. තවත් ඒකට එකතු කරනවා කියලා කියන්නේ ගැලවෙන්න පැත්තක් කොහෙදීද? මහණෙනි කෙනෙකුට පුළුවන් සතුරන් දසලක්ෂයක් දහසක් ලක්ෂයක් දසලක්ෂයක් නමුත් පරාජය කරලා යුද්ධෙන් දිනන්න පුළුවන්. ඔහු හිතාගෙන ඉන්නවා තමන් මහා වීරයෙක් මහා යුද්ධයක් ජයග්‍රහණය කළා කියලා. දේශනා කළන්නේ මහණෙනි දන්නවද? ඒ සෙබල පරාදයි. ඔහු හිතාගෙන ඉන්නේ දිනුවා කියලා. ඔහු පරාදයි. කාටද පරාද? හතුරු ලක්ෂ ගානක් මරලා තියෙන බව ඇත්ත. ඔහු පරාදයි තමන්ගේ හිතට. හතුරු මැරුවට ඔහුට පුළුවන් වුණාද හොරකම් කරන්න එන පව්කාර ක්ලේශය මරා ගන්න? හතුරු ටික මැරුවා කියමු. තව කී දෙනෙක් ඔහු මරනවද? මදුරු කීයක් මරනවද? සත්තු කීයක් මරනවද? ඒ ප්‍රාණඝාතයට එන කෙලෙස් හිත මරන්න පුළුවන් වුණාද? වැරදි කාමසේනෙට දුවන්ඩ හදන කෙලෙසේ මරන්න පුළුවන් වුණාද? රාරක් බොණ්ඩ මුසාවාදයට තියෙන මේ කෙලෙස් ඔහුට මරා ගන්න බැරි වුණා. හතුරු ලක්ෂ ගණක් මරලා නමුත් සිල්පද පහ උල්ලංඝනය කරන කෙලෙස් ටික මරා ගන්න බැරි නිසා මැරිච්ච ගමන් යන්නේ අපායට. පරාදයි සංසාරය ඔහු දිනල නෑ. දේශනා කළා මහණෙනි සියල්ල දිනුවා වෙන්න, සියල්ල දිනුවා වෙන්න තමන්ගේ කෙලෙස් ටික දිනන්න කියලා. යම් විරුවෙක් තීරණය කළා නම් කෙලෙස් සතුරා පරාජය කරනවා කියලා. ආන් ඒ විරුව අතට ගන්නවා හොඳට කැපෙන අවියක්. කවුරු කපන්නද? කෙලෙස් සතුරව කපන්න. මොකද්ද ඒ අවිය? ඒක තමයි නුවණ නැමැති අවිය. කෙලෙස් කපන නුවණ නැමැති අවිය. ඒ සෙබලට තියෙනවා පෙළපාලියන්ට. සෙබළු පෙළපාලියනවනේ. කෙලෙස් සතුරන් ඝාතනය කරන සෙබලටත් තියෙනවා පෙළපාලිය. මොකද ඔහුගේ පෙළපාලිය? ඒක තමයි සක්මන් මළුව. ඒක තමයි පෙළපාලිය.
මළු එහාට යනවා මෙහාට යනවා. හිත එකඟ වෙච්චම වාඩි වෙනවා. නැවත විසුරුනහම නැගිටලා සක්මන් කරනවා. මේ සෙබලට තියෙනවා රැයට දවල්ට ඉන්න කඳවුරු. යුද සෙබලටත් විවේක වෙලාවට ඉන්න කඳවුරක් තියෙනවා. රාජකාරි වෙලාවේ ඉන්නකොට ඔයි කොහේ කොහේ රිවැලි කොට දාලා නැත්තම් උස තැන් හදලා ඒ තැන් වලේ ගොල්ලු අවිය තියාගෙන ඉන්නවා. මේ කෙලෙස් සතුරන් මරණ සෙබලටත් තියෙනවා රාත්‍රී ස්ථාන දිවා ස්ථාන කියලා කඳවුරු දෙකක්. භාවනා නියෝගි භික්ෂුන් වහන්සේලට රැයට භාවනා කරන තැන් වෙනම තියෙනවා. දවල්ට භාවනා කරන තැන් වෙනම තියෙනවා. මේ කඳවුරු වල ඉඳගෙන අර පෙළපාලියේ පාවිච්චි කරගෙන නුවණ නැමැති අවි ආරං මේ සෙබලා කෙලෙස් සතුරන් ඝාතනය කරලා සසර දිනනවා. ඔහු තමයි හැබෑව දිනපු කෙනා. අපි උත්සාහ කරමු. බුද්ධාන්තරයේ ඊටම දුර්ලභයි. මනුස්ස ජීවිතයේ පරම දුර්ලභයි. ෂණ සම්පත්තියත් ඊටම දුර්ලභයි. එවන් ශ්‍රේෂ්ඨ සම්පත් සියල්ලම ලැබිලා තියෙන සංසාරික කලාතුරකින් ලැබෙන පරම උතුම් අවස්ථාවක අපි මේ ගත කරන්න කාලය මොහොතින් මොහොත මට අහිමි වෙන්නේ මගේ ජීවිතේ. ගත වෙන තප්පරයක් තප්පරයක් ගානේ ජීවිතේ මට අහිමි වෙනවා. අපිට ජීවිතේ අහිමි වෙනකොට අපි හුඟක් දේවල් හිමි කරගන්න පොරකනවා. ඒවා හිමි කරගත්තට වැඩක් නැහැ, ජීවිතේ ගෙවිලා යන්නේ. ඒ නිසා ප්‍රඥාව පාවිච්චි කරලා නුවණ දියුණු කරලා වීරිය කරන්න සංසාරින් එතෙරට යන්න. එතෙන්ට යන්න භාග්‍යතුන් වහන්සේට කීකරු වෙලා තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබල මේ සංසාරේ කෙරවල කරගන්න රැස් කරගත්ත සියලුම පුණ්‍ය ධර්මයන් ඊටම ඉක්මන් භවයක ඊටමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරලා සංසාරයෙන් එතර වීම සඳහා හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා.